අසපුව ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් එකතු වෙන සිත්නෙත් යොමු කරගෙන ඉන්න පින්වත් හැමදෙනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් සෙනසුරාදා දින සිත්නෙත් අසපුව ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වෙන අවස්ථාව. වෙනදා සිත්නෙත් අසපුවට වැඩම කරන නිරන්තරයෙන්ම වැඩම කරන සෑම දිනකම වගේ වැඩම කරන අපේ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නොවැළක්විය හැකි හේතුවක් නිසා අද දවසේ නොවැඩි බැවින් අපි උන්වහන්සේ වෙනුවෙන් කල්පනා කරනවා සිත්න තසපුව ධර්මදේශනාව උන්වහන්සේ වෙනුවෙන් පවත්වන්න. ඒ වගේම තමයි අද දවසේ මේ ධර්මදේශනේ දායකත්වය ඉතාම වැදගත් දායකත්වයක්. අපේ රටේ ඉන්න බොහෝ දෙනෙක් දන්න කියන ඒ වගේම තමයි ඉතාමත්ම ගෞරවයක් දිනාගත් නායක ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාවට දායකත්වයේ සැපයීම අතිශයින්ම විශේෂ දෙයක්. උන්වහන්සේ තමයි අලුතැපොළ ගණේකන්ද රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය නදලගමුවේ ධම්මදින්න හිමියන් ඇතුළු විහාරස්ත මහා සංඝරත්නය සහ සතර පේරුවේ දායක පින්වතුන් විසින්. ඒ අයගේ උන්වහන්සේ ඇතුළු ඒ පින්වතුන්ගේ පුණ්‍යානුමෝදනාවන් ඒ වගේම තමයි ආශිර්වාද කිරීම මේ හැම දෙයම සිහිපත් කරලා ඒ දායකත්වය දරන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දිනාටමත් අපි ආශිර්වාද කරලා ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කරන්නට අපි අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. දැන් සූදානම් වෙන්නේ ධර්මදේශනාව සිද්ධ කරන්නට ධර්මානුශාසනාවේ කරුණුව බත් එක්ක කතා කරන්න. පින්වත්නි අද තෝරගත්තේ දේශනාවට සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ එන ඉතාම ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි බිහිත සූත්‍රය. බිහිත කියන්නේ බයට. බය ගැන දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්න කිහිපයක් තමයි මේ සූත්‍රය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට එන දෙවියන් ඔබ දන්නවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරලා තියෙන්නේ උන්වහන්සේත් එක්ක සාකච්ඡා පවත්වලා තියෙන්නේ. ඇත්තටම දෙවියන්ට තියෙන ප්‍රශ්න විතරක්මත් නෙවෙයි, සමහර ප්‍රශ්න දිහා බලපුවාම පේනවා ඒවා දෙවියන්ට වැඩිය වැදගත් වෙන්නේ සාමාන්‍ය මනුස්ස ලෝකයේ ජීවත් වෙන අයට. ඒ අයගේ ගැන හිතලා සමහර වෙලාවට දෙවියන් අහපු ප්‍රශ්න මේවා තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒ දෙවියන් අහන ප්‍රශ්න දිහා බලපුවාම අපිට පැහැදිලි වෙන එකක් තමයි දෙවියන්ගේ ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය. දෙවියන්ට ධර්මයේ පිළිබඳව තිබුණු දැනුම ඉතාම ඉහළ එකක් කියලා ඉතාම හොඳට පැහැදිලි වෙනවා. මොකද සමහර වෙලාවට මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහට ප්‍රශ්න අහන්න එන්න ඇත්තේ බොහෝ වෙලාවට උන්වහන්සේගෙන්ම ධර්මය අහලා උන්වහන්සේ දිවමන් කාලයේම උන්වහන්සේ සම්මුඛ වෙලා විවිධ හේතුන් මත දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය වෙන්න පුළුවන්. දැන් එහෙම එක්කෙනෙක්නේ අනාථපිණ්ඩික සිරිතුමා. අනාථපිණ්ඩික සිරිතුමා බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට ඇවිල්ලා විවිධ උදාන ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ඉසි සංඝයා ඉන්න, ඍෂි සංඝයා ඉන්න මේ ජේතවනාරාමේ මම හදපු ජේතවනාරාමය දැකපුවාම පීති සංජන නම් මම මට ඇති වෙන්නේ මහා ප්‍රීතියක් කියලා බුදුහාමුදුරුවොත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා ඒ සතුට උදාන ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් එහෙම බලද්දි අපිට හිතෙනවා, අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගෙන්ම බණ අහලා දිව්‍ය ලෝකෙ ගියපු
දෙවියෝ. ඒ වගේම තමයි ඒ දෙවියන්ට තිබුණු ඒ ප්‍රශ්න ගැටලු ඒ දෙවියන් අහපු දේවල් ඉතාමත්ම දාර්ශනික ප්‍රතිකඩක් තියෙනවා. විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරන්න කතා කරන්න පුළුවන් වටපිටාවක් ඒ ප්‍රශ්න ඇතුලේ හදලා තියෙනවා. දැන් අදත් මේ දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන මේ ප්‍රශ්න දිහා බලපුවාම අපිට එක හොඳටම පැහැදිලි වෙනවා පේනවා මේ දෙවියා මොකද්ද මේ මිනිස්සුන්ගේ තිබෙන ජීවිතේ සුවපත් කරගන්න අහන දේවල් දිහා බලපුවාම ඉතාලම එක හොඳට පැහැදිලි මේ දෙවියා අහන්නේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ විසින් මේ සම්බුද්ධ ශාසනයේ සත්‍යයට මාර්ගය දේශනා කරලා තිබෙනවා ධර්මය අවබෝධ කරගන්නට ඒ වගේම තමයි විවිධ විවිධ කෙලෙස් දුරු කරගන්න අවශ්‍ය වෙන වටපිටාව ඔබ වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා මට ප්‍රශ්නයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ මෙහි ඉන්න මේ නොඑක් සත්වයන්ට එහෙම නැත්නම් විශේෂයෙන්ම මනුස්ස ලෝකේ ඉන්න සත්වයන්ට පරලව ගමන බිය රහිතව වැළඳ ගන්නට එහෙම නැත්නම් පරලොවට බිය නැතුව ගමන් කරන්නට මරණයට බය නැතුව මුහුණ දෙන්නට බුදුරජාණන් වහන්සේ උපකාර වෙන ධර්මතා උපකාර වෙන ප්‍රතිපාදන මොනවද කියලා තමයි බුදුහාමුදුරන්ගෙන් අහන්නේ කිස්මින් තිතෝ පරලෝකං න බාහේත කියන්නේ මොනවද පරලොවට පිහිට පිනිස මේ ලෝකේ ජීවත් වෙන සත්වයන්ට උපකාර වෙන්නේ කියලා තමයි මේ දෙවියා ප්‍රශ්න කරන්නේ. ඇත්තටම මේ ඒ කාරණා ටික දෙවියන්ට වගේම මිනිස්සුන්ටත් ඉතාම වැදගත් වෙනවා ඉතාම වටිනවා. ඒ වගේම තමයි මේක මිනිසුන්ට විතරක් නෙවෙයි දෙවියන්ටත් වටිනවා. මොකද දෙවියොත් කැමති දිව්‍ය භවය දිව්‍ය ජාතිය දිව්‍ය ලෝකය තුල තමන්ගේ පැවැත්ම පිරිහෙන්නේ නැතුව දිගු කාලීනව පවත්ව ගන්නට ඒ අයත් කැමති. එනිසා දෙවියන්ටත් ඒ ස්වභාවය තියෙනා වගේම තමයි පරලොවට යන අයටත් බය නැතුව පරලොව ගමනට එකතු වෙන්න මරණයට එකතු වෙන්න පරලොව ගැන බයක් නැතුව පරලොවට ගමන් කරන්න මොනවද තියෙන ධර්මතා එහෙම නැත්නම් පිහිට වෙන්නේ මොනවද කියලා මේ දෙවියා විමසන්නේ. ඇත්තටම බය බය නැතුව කියන එක මෙතන විශේෂයක් විදිහට පෙන්වනවා. මේ සූත්‍රය නමත් බීත සූත්‍රය බයක් නැතිව කොහොමද පරලොවට යන්නේ පරලොවදී බිය රහිත කරවන්න හේතු වෙන්නේ මොනවද කියලයි අහන්නේ. පින්වත්නි බය ගැන බුදුහාමුදුරුවෝ නිතරම බොහෝ සූත්‍රවල උන්වහන්සේගේ දේශනාවල කාරණා දක්වලා තිබෙනවා මේ බිය වීම සම්බන්ධව බයටපත් වීම ගැන. එක සූත්‍රයක් තියෙනවා උන්වහන්සේගේ මේ මා පුඤ්ඤබායි. ඒ මා පුඤ්ඤබායි කියන සූත්‍රය බුදුහාමුදුරුවෝ උගන්වන්නේ දේශනා කරන්නේ පිනට බය වෙන්න එපා කියලා. මා පුඤ්ඤබායි. මහණෙනි පිනට බය වෙන්න එපා. පින් කරන්න කිසිම වෙලාවකදී බීතියක් ඇති කරගන්න බයක් ඇති කරගන්න එපා. පින් කිරීම යහපතට හේතු වෙනවා කියලා මේ මා පුඤ්ඤබායි කියන සූත්‍රයේ බය ගැන බුදුහාමුදුරුවෝ එක පැතිකඩක් පෙන්නනවා. ඒ බය වෙන්න එපා කියපු එකක් බුදුහාමුදුරුවෝ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බය විය යුතු තැන් බීතිය ඇති කරගන්න ඕන තැන් පෙන්නනවා. ඒ තමයි පවට. පවට හිරි ඔත්තප්ප කියලා ගන්නකොට ලැජ්ජාවයි බයයි දෙක ඇති කරගන්න කියලා කියනවනේ. ඒවා දේව ධර්ම විදිහටත් පෙන්නනවා ජාතක පාළියේ. එතකොට පවට තියෙන බය ඒ වගේම ලැජ්ජාව ගැන කතා කරනකොට මෙතන ඔත්තප්ප කියලා කියනවා බය. එහෙම නැත්නම් පවට තියෙන බය. එතකොට බුදුහාමුදුරුවෝ එතනදී කියන්නේ ඇති කරගන්න ඕන බය. දැන් කලින් දේශනා කරන මා පුඤ්ඤබායි සූත්‍රය තුල නැති කරගන්න ඕන බයක් නැති කරගන්න ඕන භීතිය. ඒ වගේම තමයි මෙතන පෙන්නනවා ඇති කරගන්න ඕන භීතියක්. ඒ තමයි පවට තියෙන භීතිය. ඒ වගේම තමා
මිනිස්සු සාමාන්‍යයෙන් උපතේ සිට මරණය දක්වාම බොහෝදුන් සත්වයෝ ජීවත් වෙන්නේ බයෙන්. විවිධ හේතු සාධකත් එක්ක බය තියෙනවා. බීතියක් තියෙනවා. බයෙන් ජීවත් වීමක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම එක පැතිකඩක් දැන් ලාභ ලැබලා ඉන්න අය මොකක් හරි ලාභයක් ලැබිලා තියෙන ලාභයක් විඳින ලාභයක් තියාගෙන ඉන්න ජීවිතය ගත කරන අපි කියමුකෝ ව්‍යාපාරික මහත්මයෙක් කියලා. එතුමාට බයක් තියෙනවා ඒ ලාභය පිරිහිලා අලාභ ඇති වෙයි කියන බයෙන් තමයි ජීවිතය ගත කරන්නේ. මොකද ලාභ උපයා ගන්න එක ලේසි නෑ. ඒක මහා කැපකිරීම කරලා වෙහෙසිලා විවිධ දේවල් සිද්ධ කරලානේ මිනිස්සෙක් ලාභයක් ලබන්නේ. එතකොට ඒ ලාභය පිරිහිලා යයි නැති වෙලා යයි කියන බය තියෙනවා. ඒක එක පැත්තක්. ඒ බයෙන් තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. ඔය කොච්චර කිව්වත් මේවා ඉතින් නැති වෙලා යනවනේ, අහිමි වෙනවනේ, අපි බය නෑ ස්වාමීන් වහන්සේ, ඔවා ලෝකෙ හැටි කියලා කිව්වට ඒක නැති වෙච්ච වෙලාවට හැසිරීමෙන් බලා ගන්න පුළුවන්. ඒ භීතියට තියෙනවා. එම නැත්තං ඒ තුලින් ලැබෙන ප්‍රයෝජනය අවිඳිනවා. එතකොට ලාභ තියෙන කෙනා අලාභ වෙයි කියලා බයයි. ඒ වගේම තමයි යස තියෙන කෙනා බයයි අයස ඇති වෙයි කියලා. එහෙම බයක් තියෙනවනේ. යස කියන්නේ එකක් තමයි කීර්තිය. ඊට පස්සේ පරිවාර සම්පත්තිය. ඊට පස්සේ සමාජයෙන් ලැබෙන සම්මානනේ. ඊට පස්සේ ඥාති සමූහයා. ඉතින් මේ ඔක්කොටම කියන්නේ යසස. සමාජයේ මොකක් හරි දෙයක් ගෞරවයක්, යසසක්, කීර්තියක්, ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක් තියෙනවා නම් එයාට යසස තියෙනවා කියලා කියනවා. යසස ලබා ගන්නවාට වැඩිය අමාරුයි යසස නඩත්තු කරන්න. ඒක ලේසි නෑ. ඒක බයෙන් කරන වැඩක්. යසස ලබනවාට වැඩිය යසස කියන එක ලබා ගන්න වෑයමට වැඩිය ප්‍රයත්නයක් දරනවා, උත්සාහයක් දරනවා ඒක නඩත්තු කරගන්න. මොකද වහා අයසටපත් වෙන්න පුළුවන්. බයෙන් ඉන්නේ යස තියෙන කෙනා. බය හිතේ තියෙනවා තමන්ගේ මොකක් හරි වැරද්දක්, අඩුපාඩුවක්, එහෙම නැත්නම් තමාගේ තියෙන මොකක් හරි ගැටලුවක් හින්දා තමාගේ තියෙන යස පිරිහිලා යයි අයස මතුවේයි කියලා යස තියෙන කෙනා බයෙන් ඉන්නේ. බය තියෙනවා. ඒ වගේම තමයි ප්‍රශංසා ලබන කෙනා එයත් ඉතාමත්ම බය සහගතව බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ. ඇයි? එයාට නින්දහවක් කොයි වෙලේ හරි එන්න පුළුවන්. මොකද මේ ඒවා එකට එකට එකින් එකට අත්‍යන්තව අනුබද්ධ වෙලා තියෙන ඒවා. එනිසා ප්‍රශංසාව තියාගෙන ඉන්න කෙනා බයෙන් ඉන්නවා. ප්‍රශංසා ලැබෙනවා වගේම තමයි නින්දා ලැබෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශංසාව නඩත්තු කරන්න ඕන. ඒක නඩත්තු කරන එක කරන්නේ බයෙන්. ඒ වගේම තමයි සැප විඳින කෙනා තමන්ගේ සැපත අහිමි වෙලා යයි කියලා, දුකටපත් වෙන්න වෙයි කියලා බයෙන් ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන එක. මොකක් හරි සැපතක් තියෙන කෙනෙක් තමන්ගේ සැප මොකක් හරි සාධකයක් ඇවිල්ලා මොකක් හරි හේතුවක් පටලැවිලා ඒ තමන්ගේ සැප නැති වෙයි කියලා, දුකටපත් වෙන්න වෙයි කියලා එයා ජීවත් වෙනවා බයෙන්. ඒ වගේම තමයි ජීවිතේ නඩත්තු කරන්නේ මිනිස්සු විවිධ බය ලෙඩවලට බයෙන් ජීවත් වෙනවා. දැන් මේ දවස්වල ලෙඩ වෙයි කියලා දැන් බොහෝ කාලයක වසර ගණනාවක් ඉඳලා බයෙන් ඉන්නේ. බයක් තියෙනවා. ඒ වගේම තමයි අමනුෂ්‍යයන්ට තියෙන බය තියෙනවා. ඒ වගේම මේ ලෝකේ ඉන්න සත්වයෝ බලවතාට බයෙන් ජීවත් වෙන්නේ. තිරිසං ලෝකේ පුරාම පැතිරිලා තියෙන දෙයක් තමයි බය, භීතිය. ඒ තිරිසං සත්තු ප්‍රබලයාට
බයින් තමයි ජීවිතේ ගත කරන්නේ හැම වෙලාවකම බයින් ජීවත් වෙනවා ඒ වගේම තමයි ලෝකෙත් බලවතා දුබලයාව බය කරගෙන පාගගෙන මැඩගෙන තමයි පවත්වාගෙන යන්නේ එතකොට මෙන්න මේ සාධක දිහා ඔක්කොම බලපුවාම ඉතින් බය කියන එක අපේ ජීවිතේ හැම තැනකදීම හැම කටයුත්තකදීම අපිට හේතුවක් වෙලා තියෙනවා අපේ ජීවිතේ නැවැත්මට හෝ පැවැත්මට පවත්වාගෙන යාමට හෝ හැම තැනකදීම බය කියන එක මිනිස්සුන්ගේ ජීවිතේ තිබෙනවා ඒක පුතජන මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ලක්ෂණයක් එතකොට ඒ උපතේ සිට මරණය දක්වාම මරණ කම්ම බය කියන එක විවිධ තැන්වලදී හිතට ඇවිල්ලා බයෙන් තැති අරගෙන අර මේ පැලස් එක හැංගිලා ඉන්න මුවෙක් වගේ හාවෙක් වගේ ඒ සත්‍යෝ නිතරම ඉන්නේ මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ වගේ තමයි විවිධ ප්‍රශ්න ගැටලු ජීවිතේට එයි කියලා මොකක් හරි ඔලුවට කඩාපාත් වෙයි කියලා තැති ගැනීමෙන් බයෙන් චකිතයෙන් ජීවත් වෙන මිනිස්සුන්ට තව බයක් තියෙනවා ඒ බය තමයි මරණයෙන් පසුව ජීවිතේ කොයි වගේ එකක් වෙයිද කියන බය එක තියෙනවා ඉපදිච්ච දවස් ඉඳලා බයෙන් ඉන්නේ විවිධ හේතු තියාගෙන ධනගාන බබාටත් පුංචි දරුවෙකුටත් බය තියෙනවා එයා බය වෙලා අඬනවා ඒ විදිහට මහල්ලා දක්වාම තමන්ගේ සම්පත් නැති වෙයි තමන්ට කරදරයක් වෙයි විපතක් වෙයි උවදුරක් වෙයි මේ ආදී විදිහට විවිධ බය තියාගෙන ඉඳලා අවසානයේට එක බයක් ඉතුරු කරගන්නවා ඒ ඉතුරු කරගන්න බය තමයි ජීවිතේ මරණින් පස්සේ පරලෝකෙදී මොකද වෙන්නේ කියන බය පින්වත්නි මේ දෙවිය අහන්නෙත් මෙහෙම ජීවිතේ ගත කරන මේ විදිහට ජීවිතය පවත්වාගෙන යන සිතේ කෙලස් තියෙන ඒ වගේම තමයි කෙලස් වලින් මිදුණ නැති සක්කාය දිට්ඨිය තියෙන මේ මිනිස්සු ඒ සක්කාය දිට්ඨිය නිසා විවිධ බය ඇති කරගෙන ජීවිතය ගත කරලා මරණින් පස්සේ ඒ මරණින් පස්සේ ජීවිතේ බය නැතිව ගත කරන්නට අවශ්‍ය වෙන සාධක ඊටාම ලස්සනට බුදුරජාණන් වහන්සේ දෙවියට කියලා දෙනවා පෙළගස්සනවා. උන්වහන්සේ පෙන්වුවා ඒකට සාධක ඒකට අවශ්‍ය වෙන ප්‍රතිපාදන හතරක් පෙන්වනවා. මරණයෙන් පස්සේ ජීවිතය බය නැතුව ඒකට මුණ දෙන්න පරලෝක ගමන බය නැති පරලෝක ගමනක් කරගන්න අවශ්‍ය වෙන සාධක හතරක් පෙන්නනවා. ඒ සාධක හතර මිනිස්සුන්ටත් දෙවියන්ටත් හැම දිනාටම වටින පින්කම් කරන ඔබ හැම දිනාටම වටින කාරණා හතරක් දෙවියා අපි අහන්න ඕන ප්‍රශ්නයක් බුදුහාමුදුරන්ගෙන් එයා අහලා අපිට ඉතුරු කරලා තියෙනවා. මහරහතන් වහන්සේලා වාචනා මාර්ගයෙන් උන්වහන්සේලා මේ කාරණා අරගෙන අවිල්ල තියෙනවා. මිනිස්සෙකුට බය නැතුව පරලෝක ගමනට සම්මුඛ වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන්න. පළවෙනි කාරණය තමයි පරලෝක ගමනට බය නැතුව මුණ දෙන්න එම නැත්නම් පරලෝක ගමනේ බය නැති කරන කෙනෙක්ගේ පළවෙනි සාධකය තමයි තිදොරින් සංවර වීම. එක පෙන්නනවා වාචං මනංච පනිදාය සම්මා කායේන පාපානි අකුබ්බමානෝ කියලා. වචනය මනස සිත මේවා කය මනවින් පිහිටුවාගෙන එයාගේ ජීවිතය ගත කරනවා නම් එයා පළවෙනි සාධකයේ සම්පූර්ණ කරලා තියෙනවා පරලව ගමනට බය නැතුව ගමන් කරන්න. දැන් මේ කියන්නේ මොකද්ද?
මේ කියන්නේ සිත කය වචනය කියන තුන්දොර සංවර කර ගන්නවා කියන එක තුලින් නොකියා කියන්නේ වෙනත් පැත්තකින් මේ කියන්නේ දස කුසලයේ දිනු කර ගන්න කියන එක. එහෙම නැත්නම් දස අකුසලයෙන් විරමණය වෙන්න කියන එකනේ මේ නොකියා කියන්නේ. ඇයි? කය සංවර වෙච්ච ගමන් එහෙම නැත්නම් කය අසංවර වෙන විදිහ තමයි ප්‍රාණඝාතයයි සොරකමයි කාම මිත්‍යාචාරය කියන තුනෙන් එක කොහොම හරි කරගත්තොත් එකකින් සිද්ධ වුණොත් එයාගේ කය අසංවරයි. එහෙම නැත්නම් කය පිළිබඳව අසංවර භාවයක් තියෙන කෙනෙක් තමයි මේ කාරණා තුන බය නැතුව සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි වචනය. වචනේ අසංවර වෙනවා කියලා කියන්නේ වචනේ අසංවරකම කියලා කියන්නේ බොරුව කේලම හිස් වචන පරුස වචන යාළඟ තියෙනවා කියන එක. එතකොට මේ බොරුවයි කේලමයි හිස් වචනයි පරුස වචනයි කාගේ හරි ළඟ තියෙනවා නම් එයාගේ වචනය අසංවරයි. යාට බයක් තියෙනවා මරණයෙන් පස්සේ මොනවද වෙයිද කියලා. ඒ වගේම ප්‍රාණඝාතය ඒ වගේම හොරකම කාම විත්‍යාව තියෙන කෙනත් යත් බයෙන් තමයි පරලෝක ගමනට පරලෝක සම්බන්ධව මුණ දීමක් කරන්නේ. ඒ වගේම තමයි සිත තුළ අධික ක්‍රෝධය අධික ලෝභය මිත්‍යා දෘෂ්ටි මේවා තියෙන කෙනෙක් එයා පරලෝක ගමනට මුණ දෙන්නේ බීතියෙන් බයෙන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ පළවෙනි සාධකයේ විදිහට පෙන්වනවා බිහිත සූත්‍රයේ කාට හරි ඕනකමක් තියනවා නම් පරලොව ගමනට කිසිදු බයක් නැතුව මොන යම්ම බයක් නැතුව ඒ පිළිබඳව සිතේ චකිත නැතුව ලොමු දෙහ ගැනීම සන්ත්‍රාස නැතුව ඒකට මුණ දෙන්න වැඩපිළිවෙලක් සකස් කරගන්න නම් මේ වැඩපිළිවෙල තමයි ඒකට තියෙන පළවෙනි පියවර. පළවෙනි පියවර තුන්දොර තියෙන තුල තියෙන සංවරය. සිත කය වචනය කියන තුන්දොරේ සංවරය. දැන් මේවා අපි න්‍යායිකව සිද්ධාන්ත වශයෙන් ඒ වගේම තමයි කරුණු විදිහට ගලපලා පාඩම් කරලා තියෙනවා. මේවා දන්නවා අහපොත් ඇහුවොත් එහෙම ඕන කෙනෙකුට මේවා විග්‍රහ කරලා හරි කියයි. හැබැයි මේවා ඇයි බුදුහාමුදුරුව දේශනා කරේ කොයි වගේ තැන්වලට වටින හින්දද කියලා ඇහුවොත් එහෙනම් මේ එක තැනක් තමයි පරලොව ගමනට බීතියකින් තොරව බයෙන් තොරව මූණ දෙන්න මේ වචනේ කයේ මනසේ මනා පිහිටවීම මනා යදවීම මනා මෙහෙයවීම මනා සංවරය ඒකාන්තෙම ඉවහල් වෙන එකක්. ඒ මොකද අපි දන්න කතාවල සාහිත්‍යමය කතාවල බුද්ධ දේශනාවේ එන බුදුහාමුදුරුවෝ ලෝකයට පෙන්නපු කතා පුවත්වල නිදර්ශනවල තියෙන්නේ මිනිස්සෙක්ගේ පරලෝක ගමන අසාර්ථක වෙලා තියෙනවා නම් එයා බයෙන් මරණයට පරලොවට මුහුණ දීලා තියෙනවා නම් දුගතියට වැටෙන විදිහට මුහුණ දීලා තියෙනවා නම් බලන්න මේව නෙවෙයිද හේතු වෙලා තියෙන්නේ. මේ වගේ එකක් තියෙනවා. හෝ දෙකක් තියෙනවා. හෝ තුනක් තියෙනවා. දැන් ප්‍රේත වස්තුව දිහා හොඳට බලපුවාම හොඳ අධ්‍යයනයකට ගියාට පස්සේ ප්‍රේත වස්තුවේ තියෙන කතාපුවත් අපිට විග්‍රහ කරන්න පුළුවන්, පෙළගස්සන්න පුළුවන්. ආ මෙයා මේ ප්‍රේත වස්තුව තියෙන්නේ ප්‍රාණඝාතයේ සිද්ධ කරපු මෙන්න මෙච්චරක් තියෙනවා ප්‍රාණඝාතයේ හින්දා ප්‍රේත වස්තුවේ දුගතිගාමී වෙච්ච අයගේ කතා. ඒ වගේම තමයි මෙච්චර ප්‍රමාණයක් තියෙනවා සොරකම් නිසා, මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කාම මිත්‍යාචාරය හේතු කරගෙන ප්‍රේත වස්තුවේ ගැන අපි කියන්නේ. ඒ වගේම තමයි පරුස වචන, හිස් වචන, කේලම, බොරුව මේවා හින්දා මෙච්චරක් තියෙනවා කියලා කියන්න පුළුවන් බයෙන් පරලොවට මුහුණ දුන්න අය ගැන. අධික ක්‍රෝධය, අධික ලෝභය, මිත්‍යා දෘෂ්ටි සහිතව මෙච්චර ප්‍රමාණයක් පරලොව ජීවිතය තුලට ගමන් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. කාට හරි ඕන නම් මේක
ලිපියක් සකස් කරන්න ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන්න ඊට පස්සේ වෙනත් ඕනම වැඩකට මේ කියන මම පෙන්නපු රාමු යොදන්න පුළුවන් මොකද්ද දස කුසලයත් එක්ක සංසන්දනය කරන්න දස කුසලයත් එක්ක තුලනාත්මක අධ්‍යයනයක් කරන්න පුළුවන් හේතවත්ව දස කුසලයත් එක්ක ඊට පස්සේ දස කුසලයත් එක්ක බලන්න පුළුවන් දැන් මේ මේ වගේ විරමණය වෙච්ච මේ වගේ ඈත් වෙච්ච බය නැතුව සිනහමුසු මුහුණින් චකිතයකින් තොරව කවුරු හරි මුහුණ දීලා තියෙනවා නම් තමන්ගේ ජීවිතේ මරණයට ඒ කට්ටිය විමානවත්තුයි හම්බ වෙනවා එතකොට විමානවත්තුයේ කතාපුවක් ටික අරගෙන වෙනම විග්‍රහයක් ගන්න පුළුවන් කොහොමද එයා මොන වගේ කුසලයක් සිද්ධ කරලාද දස කුසලය අරගෙන බලන්න පුළුවන් එයා මොන වගේ එකක් කරලාද ඒ තැන්වල ඉපදිලා තියෙන්නේ එතකොට ඒකත් ඔබට කලප ගන්න පුළුවන් අධ්‍යයනයක් කරන්න පුළුවන් කොයි කොයි දේවල් සිද්ධ කරලා මොන දේවල් සිද්ධ කරලාද මේ විදිහට එයා ඉපදිලා තියෙන්නේ විමාන වස්තුව කියන විදිහට සුගතිගාමීත්වය තුල බයෙන් තොරව භීතියක් නැතුව එතකොට පළවෙනි සාධකය දෙවිය අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ පළවෙනි සාධකයේ විදිහට පෙන්නවා පළවෙනි පිළිතුර විදිහට දෙනවා කවුරු හරි බය නැතුව පරලොව ගමනට යන්න අපේක්ෂාවෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් කාට හරි ඕනි නම් එයා මේ කියන කරුණු 10 මෙන්න මේ කියපු කාරණා ටික එහෙම නැත්නම් මේ සිත කය වචනේ මේක ඉතාම හොඳට පරිස්සම් කරන්න ඕන වෙන විදිහකට කිව්වොත් එම නඩත්තු කරන්න ඕන නඩත්තු කරේ නැත්නම් පරිස්සම් කරේ නැත්නම් මේවට ආරක්ෂාවක් දීගත්තේ නැත්නම් ඊට පස්සේ ලොකු බයක් ජීවිතේ තියෙනවා දැන් පරිසරයට මේ දවස්වල හෝ පහුගිය කාලේ නිරාවරණය වුණාම පොදු සමාජයේ ගැටුණාම හිතේ බයක් තිබ්බනේ මේ ගෙදර ආවට පස්සේ වැඩපළට ආවට පස්සේ මේ ඊට පස්සේ තැනකට ගියාට පස්සේ බයක් තිබ්බනේ මේ මටත් හැදිලාද දන්නේ නැහැ කියලා එහෙම තිබුණානේ ඉතින් අපි ඒ ඒ ගැටලුවේ හිටියා ඒ ප්‍රශ්නේ හිටියා එතකොට ඒ ගැටලුවේ ප්‍රශ්නේ ඒ විදිහට ඉද්දී ඒ විදිහට අපිට බයක් ඒ වෙලාවේ තිබුණා මේ ශරීරයේ සම්බන්ධව ශරීරය ආරක්ෂා වෙලාද නැද්ද කියලා පස්සේ තමයි ඒක හිතෙන්නේ පස්සේ ඒ ගැන කල්පනා කර කර දුක් වෙනවා එහෙම නැත්නම් ඒ පිළිබඳව හිත හිත පීඩනයක ජීවිතය ගත කරනවා සමහර විට ඒ පරීක්ෂණයක් කරලා ඒක රෝගයේ Tamanට වැළඳිලාද කියලා හොයා ගන්නකම් හිතේ ලොකු බයක් බයක් නේ ඇත්තට මේක මගෙන් කව කෙනෙකුට බෝ වෙලාද මට කාගෙන් හරි බෝ වෙලාද කියන බය තියෙනවා ඒක අපි කොච්චර උත්සාහ කරනවද මේ රෝගෙන් බේරෙන්න ව්‍යායාමයක් ගන්නවද කොච්චර උත්සාහ කරනවද මේ දිරණ කුණු වෙලා යන කවදා හරි මහ පොළොවට පස් වෙන තව සුළු මොහොතකින් දවසකින් සතියකින් මාසයකින් අවුරුද්දකින් අවුරුදු කිහිපයකින් වෙනත් පුළුවන් කොච්චර කල් හිටියත් අවුරුදු 100ක් හිටියත් මිනිස්සුෙකුට ජීවත් වෙන්න පුළුවන් දවස් වලින් ගත්තොත් එහෙම 36500යි අවුරුදු 80ක් මිනිස්සෙක් ලෝකේ ජීවත් වෙනවා නම් එයා ජීවත් වෙන්නේ 29200යි දවස් ඉතින් ඒ කොයි වෙලේ හරි මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා එහෙම ශරීරයකට දෙන රැකවරණය බයෙන් තොරව පරලව ගමනක් බලාපොරොත්තු වෙනකොට ඇයි අපේ සිත කය වචනයට අපිට දී ගන්න බැරි කිසිම තේරුමක් නැති ශරීරයකට මම ඔබව මන්ද උත්සාහී කරනවා නෙවෙයි මේ රෝගාබාධ වලින් බේරෙන්න නැත්නම් මේ ශරීරේ කුණු වෙනවා ජීවිතය අනිත්‍යයි ඒවා විනාශ වෙලා යනවා ඒ හින්දා කොහොම ජීවත් වුණත් මොකද ඔය මේ මුඛ ආවරණ පළඳින්න ඊට පස්සේ සැනිටයිසර් පාවිච්චි කරන්න ඕනේ නැහැ කියන එක කියනවා නෙවෙයි මම හැබැයි ඒවා වගේ විවිධ જાති දීලා මේක යථාර්ථවාදීව දකිනකොට
එහෙම ශරීරයකට දෙන ප්‍රබල ආරක්ෂාවක් ඇයි දී ගන්න බැරි බයක්නේ ඊට පස්සෙත් ඇති වෙන්නේ මේ සිත කය වචනේ පිළිබඳව මේවා ගැන ආපෞසරයක් හිතලා ඒ ඇති වෙන බයනේ පරලෝ ජීවිතේට බලපාන්නේ එතකොට පරලව යනකොට මෙන්න මේ කියන දේවල් සුරක්ෂිත කරගත්තේ නැත්නම් රැකගත්තේ නැත්නම් මේවට වැටබැඳගත්තේ නැත්නම් එයාට පරලව ගමන බයයි කියලා අපිට පේනවා ඒ නිසා පළවෙනි කාරණේ තමයි දෙවියා අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ බිහිත සූත්‍රයේ උනාසේ පෙන්වේ තුන්දොර සංවර කරගන්න කියන එක දෙවෙනි එක ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තියෙන කෙනාට බය නැතුව පරලෝක ගමනට මුහුණ දෙන්න පුළුවන් කියලා කියනවා. පින්වත්නි අපි හිතන්නේ නැති එකක් නේ. දැන් මිනිස්සු කල්පනා කරන්නේ ටිකක් ධර්මයේ දැනගත්තාම ඉගෙන ගත්තාම එහෙම නැත්නම් ටිකක් ධර්මයේ ගැඹුරට කිඳා බහැපුවාම ශ්‍රද්ධාව ඕනේ නැහැ කියලා. එහෙම චරිතත් පේනවා. ධර්මයේ ගොඩාක් දැනගන්න ඉගෙනගත්ත අයගේ මූලිකාංගේම විනාශ වෙලා ගිහලා ශ්‍රද්ධාව නැහැ. ඒක අඩු වෙලා ගිහිල්ලා. කලින් බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට එකටික වචනවලම එක පේනවා. බුදුහාමුදුරන්ට බුදුරජාණන් වහන්සේට මහා ගෞරවයෙන් කතා කරලා සමහරට බෞද්ධ දර්ශනීය ගැන හවෝ එහෙම නැත්තම් බෞද්ධ අධ්‍යයනය ගැන හෝ මොකක් හරි එකකින් ඒ උපාධියක් හරි මොකක් හරි දෙයක් ලැබපු ගමන් අර තිබ්බ ගෞරවය නැති වෙලා ගිහලා අන්තිමට නිකම්ම බුදුන් බුදුන් වදාළ පරිදි ඊට පස්සේ බුදුන්ගේ දැනුමට අනුව එහෙම තමයි පත්තරවලට ලියන්නේ ඊට පස්සේ සාකච්ඡාවල කතා කරන්නේ දේශන පවත්තන්නේ මේ විදිහට අර උන්වහන්සේට මූලිකව දක්වපු ගෞරවයවත් ඒකවත් නැති වෙලා ඒකත් විනාශ වෙලා ගිහිල්ලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව කියන එක මහා ලොකු විෂයක්. මහා ලොකුවට කතා කරන්න ඕන මහා ප්‍රමාණයකට කතා කරන්න ඕන වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ නමුත් අපි මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනනේ අපි සරණ යන්නේ. උන්වහන්සේගේ අවබෝධයේ ඉන්නේ සරණ ඉල්ලන්නේ අපි පිහිට ඉල්ලන්නේ. අපිව ඒ අවබෝධය තුලින් මේ මහා ඕගයෙන් මේ සැඩ වතුරෙන් මේ විඳින මහා කරදර වලින් බේරෙන්න උන්වහන්සේගේ අවබෝධයනේ අපි විශ්වාස කරන්නේ බුදුහාමුදුරුවනේ. එතකොට අපි කියනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියලා තමයි අපි තෙරුවන් සරණ යන්නේ. එතකොට ඒකෙ මේ ඒ විදිහට සරණ ගියාට පස්සේ මේ ඒව මේ පිරිත් කියනකොට විතරක් කියන ඒවා නෙවෙයි. ඒ වගේ තියනවා යම්කිසි දිවුරීමක් වගේ ස්වභාවයක්. විශ්වාස කරන ස්වභාවයක්. හරි තද ගතියක් තියනවා. හැබැයි ශ්‍රද්ධාව කියන එක ඒක පිළිබඳව හඳුනගත්තේ නැති අයගේ ඒවා වාක් කිය විතරක් බවට පත් වෙලා තියෙනවා සමහර වෙලාවට වචන විතරයි බුදුහාමුදුරුවන්ගේ අවබෝධය උන්වහන්සේගේ පිළිබඳව තියෙන උන්වහන්සේගේ පිළිබඳව අපිට තියෙන දැක්ම ඒව කැඩෙන්න විදිහක් නැහැ ෆ්‍රෙන්ඩ්ෂිප් වලදී ෆ්‍රෙන්ඩ්ෂිප් තිබ්බයි කියලා බුදුහාමුදුරුවෝ අමතක වෙන්න විදිහක් නැහැ සමහර අයට එහෙම වෙනවා අපේ හිතවතානේ ආයේ හින්ද යාට එහෙම කියන්නත් බෑ නැතුව එකට නොයයින්ටත් බෑ ඒක බුදුහාමුදුරුවෝ අමතකයි ප්‍රින්සිපල් වල සමහර තැන කියන්නේ හිතවත්කම් යාලුකම් එක්ක
සමහරුන්ගේ ශ්‍රද්ධාව බිල්ලට ගන්න පුළුවන් සල්ලි වලට ගන්න පුළුවන් විවිධ ಜಾති ප්‍රදාහණය කරලා දීලා එතකොට මිනිස්සුන්ගේ තියෙන දරිද්‍රතාවය ආර්ථික වාසුතාවය ඉලක්ක කරගෙන ඒ මිනිස්සුන්ගේ හිතට රිංගලා ශ්‍රද්ධාව නැති කරලා ශ්‍රද්ධාව අතුගාලා විනාශ කරලා ශ්‍රද්ධා උඩියට කර කරලා සාමාන්‍ය මිනිසුන්ගේ ඒව වෙන පැත්තට හරවන්න පුළුවන් පොහුදුන් සත්‍යයාගේ ශ්‍රද්ධා හැබැයි ඔබ මතක තියාගන්න මේ රට පාලනය කරන්න ආපු පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේ අය ඒ සාහිත්‍යයේ ඉතිහාසයේ ඒව කතා කරන්නේ නැති වුණාට ඇත්ත කතාව තමන්ගේ දරුවා කිරිබොන දරුවා දෙකට කපනවා කියලා බුදුදහම අතාරින්න කියද්දි එහෙම කපද්දි බුදුදහම අතාරියේ නැති අම්මලා අපේ රටේ තාත්තලා අපේ රටේ ඉඳලා තියෙනවා බෞද්ධ ඉඳලා තියෙනවා බයිනේත්වයේ ගහලා බුදුදහම අතාරලා වෙන ආගමක් වැළඳ ගන්නද කියලා බලකිරීම කරද්දි ඒ බුදුහාමුදුරුව හැර වෙන පිහිටක් නැහැ කියන ප්‍රබල අල්ලා ගැනීම එක මේ අල්ලා ගැනීමක් කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් සරණ යාමක්. මේ ප්‍රබලත්වය මේ මානසිකත්වයේ තිබ්බ මිනිස්සු බෞද්ධයෝ අපේ රටේ ඉඳලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව සරණ යන කෙනා තමන්ගේ ඒ තියෙන ගාම්භීර බව ඒ තමන්ගේ තිබෙන ප්‍රෞඩත්වයේ විවිධ හේතු සාධක කියලා පාවලා දෙන කෙනෙක් නෙවෙයි. ඒක පාවලා දෙන්නේ නැහැ එයා. උදාහරණයක්. මේ සම්බුද්ධ ශාසනයේ පින්වතුනි බුදුහාමුදුරුවන් ද හිටපු ගිහි ශ්‍රාවකයන් අතර ශ්‍රද්ධාවෙන් ඉහළම ශ්‍රාවකයා තමයි සූරම්බට්ට කියන්නේ. සූරම්බට්ට උපාසකතුමා. ඉතින් එතුමා අන්‍යාගමිකයෙක් වුණාට පෙර බුදුවරුන්ගේ කාලේ ඉඳලා පෙරම් පුරාගෙන එනවා මේ බුදුහාමුදුරුව නමකගේ ශ්‍රද්ධාවෙන් ඉහළම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවෙන් ඉහළම උපාසකතුමා වෙන්න පෙරම් පුරාගෙන ඉන්නේ බොහෝ කාලයක් ඉඳලා ඒකේ ප්‍රතිඵලයේ වශයෙන් ගෞතම බුද්ධ ශාසනයේ සූරම්බට්ටතුමා අන්‍යාගමිකයෙක් කියලා හිටියත් ඒ උපාසකතුමා එතුමා බුදුහාමුදුරන්ගෙන් පණ අහලා සෝවාන් ඵලයේහි පිහිටලා බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවයෙන් හිටපු කෙනෙක්. දවසක් මාර්යාට හිතුණා මේ ශ්‍රද්ධාව පරීක්ෂා කරන්නට සහ තමන්ගේ ග්‍රහණයෙන් සූරම්බට්ට උපාසකතුමා මිදිලද කියලා හොයලා බලන්න. මාර්යා මොකද කළේ බුදුහාමුදුරුවෝ විදිහට ඊට ආසන්න විදිහට තමන්ගේ සිරුර මවාගෙන වෙනස් කරගෙන පාත්‍රයකුයි තුන් සිරුරකුයි අරගෙන සූරම්බට්ට තුමාගේ නිවසට යනවා බුදුහාමුදුරුව දවසක් වැඩම කරලා එතනින් නික්මිලා ගියපු දවසක ඊළඟට යනවා ගියාට පස්සේ සූරම්බට්ට තුමා ඇහුවා කල්පනා කළා මේ බුදුහාමුදුරුව නැවත ගිහිල්ලා ආපහු එන විදිහක් වෙන්න බෑ. සමහරට බුදුහාමුදුරුවන්ගේ හැඩරුව තියෙනවා හැබැයි. කියලා කතා කරන්න ඕනේ කියලා සූරම්බට්ට ගිහිල්ලා වැඳ නමස්කාර කරලා ගෞරව කරලා කතා කරාට පස්සේ මාර්යා කියනවා බුදුහාමුදුරුවන්ගේ ස්වරයෙන් මේ විදිහට ඔබට මම මේ කලින් කියලා ගියානේ බණක් මිට කලින් ඇවිල්ලා. එහෙමයි බුදුහාමුදුරනේ. ඒකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද්ද ඔය මම කියලා ගියානේ පංචස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඔව් බුදුහාමුදුරනි ඒව සමහර තැන්වල වෙනස් වෙන්න පුළුවන් සමහර තැන්වල වෙනස් වෙන්න පුළුවන් ඒවා මේ සමහර තැන්වල හරි වෙනස් ඒ මට පොඩ්ඩක් අඩුපාඩුවක් වුණා ඒ බණ කියන වෙලාවේ ඒක ආපහු මතක් කරලා යන්න ආවේ කියලා කිව්වා සූරම්බට්ටතුමා කියන්නේ හරි ප්‍රඥාව තිබ්බ කෙනෙක් ශ්‍රද්ධාව ඉහළයි අයි එහෙම ආවට ගියාට මේ කතන්දර විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. එහෙම බුදුහාමුදුරන්ගේ වචන දෙකක් නැහැ කියලා එතුමා දන්නවා. අය වාද කරන්න විවාද කරන්න
ඒ සම්බන්ධව බුදුහාමුදුරුවන්ගේ වචනයත් එක්ක මේ සංවාද කරන්න අය මේ ඉතුරු කරන දෙයක් නැහැ බුදුහාමුදුරුවෝ ගැන. ඒ නිසා එතුමා ප්‍රශ්නයක් අහුවා, ඔය මාර්යා නේද කියලා. මාර්යාට මාර්යා නේද කියලා අහුවට පස්සේ එයාගේ ප්‍රകൃතියට එන්න වෙනවා. එයා පිළිගන්නවා මම මාර්යා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ හරි ප්‍රශංසා කරනවා, මං ගැන පුදුම පැහැදීමක් තියෙන කෙනෙක් නේ ඔබතුමා කියලා. ඉතින් එංගත්නි සමහර දේවල් ඔබම කියවා ගන්න ජීවිතය ගැන. මාර්යා අච්චර ප්‍රශ්න කරද්දිත් ධර්මයේ උඩු යට කුරු කරලා ඇවිල්ලා සුරම්බට්ටගෙන් උපාසකතුමාගෙන් අහනකොටත් එතුමා ඒ දක්වපු ක්‍රමයේද අද ශ්‍රද්ධාව තියෙන කෙනෙක්ගේ ජීවිතයේ තියෙන්නේ කියලා ඔබ ප්‍රශ්න කරගන්න ඕන. ඒක ඔබට තියෙන ප්‍රශ්නයක්. මම ඔබටම ප්‍රශ්න කරන්න ඉතුරු කරනවා ඒක ඔබේ ජීවිතේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන්නේ මහා ප්‍රබල සාධකයක් බුදුහාමුදුරුවෝ ධර්මයේ ආර්යයන් වහන්සේලා පිළිබඳව ඒ තියෙන ඒ උතුම් ඒ ස්වභාවය ඒ සිතුවිල්ල ඒක වනස ගන්න බෑ. මොකද බීත සූත්‍රයේ ඔබට කියනවානේ දෙවි අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව තියෙන්න ඕනි, ශ්‍රද්ධාව අවශ්‍යයි පරලොව ගමනේ පරලොවට බය නැතුව මුහුණ දෙන්න. පරලොවට යනකොට බය නැතුව පරලොවට යන්න ඕන වෙන එකක් තමයි ශ්‍රද්ධාව කියලා උන්වහන්සේම පෙන්වන්නේ. මේක අපි කියන එකක් නෙවෙයි, බුදුහාමුදුරන්ගේ වාක්‍ය දෙවියන්ට පෙන්නපු කාරණේ. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උන්වහන්සේගේ ධර්මයේ සරණ ගියපු හරියටම ආරිපුද්ගල මහා සංඝරත්නයේ සරණ ගියපු කෙනා එයා එහෙට මෙහෙට හොලවන්න, එහෙට මෙහෙට චලනය කරන්න, විවිධ ලාභ ප්‍රයෝජන වලට නෙලා ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එහෙම පුළුවන් කෙනෙක් නෙවෙයි. හැබැයි එහෙම නෙලලා තියෙනවා. කියන්නේ ශ්‍රද්ධාව හෙල්ලෙන ප්‍රබල නැති කෙනාගේ ඇතුළට ඕන කුම්බාණ්ඩේකට මල පෙරේතේකට මිත්‍යා දෘෂ්ටිකේකට රිංගන්න පුළුවන්. එහෙම රිංගපු අයත් ඉන්නවා. හැබැයි රිංගුවේ නෑ වගේ ඉන්නවා. බලද්දි රිංගලා ඇතුළට. එහෙම අයගේ හිතවලට. එතකොට ඒවා තම තමන් පරීක්ෂා කරගන්න ඕන තමන්ගේ ජීවිතය ගැන කියලා. එනිසා ශ්‍රද්ධාව ඇති කරගන්න බුදුහාමුදුරුවෝ පිළිබඳව තියෙන විශ්වාසය බිඳගන්න එපා කොහෙකවත්. ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය කොතනදීවත් මොන සාධකයේදීවත් බිඳගන්න යන්න එපා. මොන හේතුවවත් ආරිපුද්ගල මහා සංඝරත්නය වැඩම කළ මාර්ගය ඔබ විශ්වාස කරන්න. ඒ විශ්වාසය බිඳගන්න එපා. මොකද කවද හරි මොන බුද්ධ ශාසනයක හරි අපිට මේ කාලේ බැරි වුණොත් එහෙම වැඩේ වැරදුනොත් එහෙම මේ ජීවිතේ කොතනදී හරි ධර්මය අවබෝධ කරගන්නටත් ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ශ්‍රද්ධාව බලපානවා. ශ්‍රද්ධාව ගලවලා ඉවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි කොහෙදිවත්. ඒ නිසා පින්වතුනි පරලොව ගමනට බිය නැති වෙන්නත් ශ්‍රද්ධාව ඕන. ඊට පස්සේ තුන්වෙනි එක මුදු ගතිය. මෘදු ගතිය මුදු කියලත් කියනවා. මෘදු ගතිය කියලා කියන්නේ තම්බ නොවන, සැඩ නොවන, තද නොවන, ස්ථායි නොවන නම්‍යශීලී ස්වභාවයට කියනවා මෘදු ගතිය කියලා. එතකොට ඒක කර්ණීයමෙත සූත්‍රයත් ඔබට හම්බ වෙලා තියෙනවානේ. මුදු අනතිමානී කියලා. මේ මෘදු ගතිය තියෙන්න ඕනි නිවට නියාලු වෙන්න නෙවෙයි, බෙලහීන වෙන්න නෙවෙයි. අපිට හදවතේ මෘදු ස්වභාවයක් තියෙන්න ඕන. මේ දෘෂ්ටිවාදී ග්‍රහණය කරගන්නේ නැතුව, දෘෂ්ටිවලට අහු වෙන්නේ නැතිව, ඒ දෘෂ්ටිවල හරියට මෝල්ගස් ගිලපු පිඹුරෝ වගේ, හරියටම කිව්වොත් එහෙම. එහෙම ඉන්නේ නැතිව විචක්ෂණ ශීලීව සහ අධ්‍යයනයකින් ධර්මයේ පිළිබඳව
ලෝකයේ ගැන දකින්න මේ මෘදු ගතිය ඕන මෘදු ගතිය නැති මිනිස්සයාට බන ලක්ෂයක් කිව්වත් ඒ මිනිස්සයාගේ හිත නැමෙන්නේ නැහැ නමන්න බෑ එහෙම එයාගේ මෘදු ගතිය නැහැ යා ඉන්න ස්ථාවරේ යා ඉන්නවා එයාට අය මුකුත් කියලා එයා තේරුම් ගන්න බෑ ඒක තේරුම් කරන්න බෑ ඔය සත්‍යක වගේ මිනිස්සු සත්‍යකර බුදුහාමුදුරුවෝ කියලා දුන්නට එයා ඒක පිළිගන්න උත්සාහ කරේ නැහනේ मृदु गति नदी मनुष्य सच्चे अनीत मृदु गति भिक्षुवाक्यो विपुत्र सुनाकत्त हाँ मृदु गति अन्या बुधुहांद्र अंगे संबुद्धत्ते पिलिगत्त मनुष्य पिलिगंड तरंग हित मृदु करगंड क्षमति उन्या दृष्टि हिटी अमोल गु पिंपुरना जीवित ආරක්ෂාවක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් ළමෙක් නම් එහෙම මේ අර තඹ ගති තියෙන මෘදු නැති ගතියක් නම් වැඩි හිටියෙක් කැමති නැහැනේ අවවාදයක් දෙන්න. ශිෂ්‍යවරයෙක් නම් ලොකු හාමුදුරුවෝ කැමති නැහැ එහෙම මිනිස්සයාට අවවාදයක් අනුශාසනාවක් කරන්න. බෑ එහෙම තේරුම් නැහැ කරලා. එහෙම කෙනාගේ ජීවිතය හරි අවදාන. එයාගේ ජීවිතය ඔය අයාලේ අනේ එකක්. එතකොට මෘදු සිතක් මෘදු ගතියක් මෘදු ස්වභාවයක් අවශ්‍ය තැනදී නම් මේ ශීලීත්වයක් මනුස්සයෙකුගේ ජීවිතේ තියෙන්න ඕන. එහෙම කෙනාට බය නැතිව මරණයට පරලවට මුහුණ දෙන්න පුළුවන් කියලා කියනවා. හතරවෙනි කාරණය හරි වැදගත් එකක්. ඒකත් ඔබ නිතරම සිද්ධ කරන කටයුත්තක්. සංවිභාගී බව එහෙම නැත්නම් දානේ බෙදා දෙන බව පරිත්‍යාගේ ඒක හරි වැදගත් එකක් අර කාරණාත් එක්කම යන එකක් දානේ එහෙම නැත්නම් බෙදා දීම මේක අටුවාවේ කියනවා මේ හරි ලස්සනට කොහොමද දන්නවද මොකක් හරි දෙයක් නියපොත්තෙන් කඩලා බෙදලා දෙන තැනට සංවිභාගී ගුණය තියෙන්න ඕන කියලා කියනවා දැන් අපි අර අහලා තියෙන්නේ වෙරළු ගෙඩිය හරියටකට කපාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තියාගෙන බෙදා දීම එහෙම නැත්නම් තමන්ට තිබෙන ධනය කෑම බීම ආහාර පාන තනියම භුක්ති නොවිඳින ගතිය ඒවා මේ තිරිසනාගේ පටන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දක්වා ඥාති හිත මිත්‍රාදීන් භික්ෂුව ඊට පස්සේ අදියා පුලන්නා ආදී ගත්තාම හැම අත දෙනා අතරෙම බෙදන්න පුළුවන් ගතිය ශක්තිය හැකියාව තියෙන කෙනා බය නැතිව මරණයට මුහුණ දෙනවා එයාට බිහිතියක් නැහැ කියලා කියන බිහිත සූත්‍රේ. එතකොට පින්වත්නි දානය කියන එකත් ප්‍රබල සාධකයක් වෙලා තියෙනවානේ මේ කියන තැනට. පින්වත්නි මේ ඔක්කොම සම්පූර්ණ කරන්නට ඉතාම වැදගත් වෙන ප්‍රබල සාධකයක් තියෙනවා. एक तमाय दिट्टी संपन्न भव एम सम्मादिट्टिक भव सम्मादिट्टिक भव नतिकेनाट मेलो परलो विश्वास करानी नति अम्मतात्तट वंदिन पुदनिक विश्वास करानी नति सत्यो मरणिं पशु इपदिनवा किल विश्वास करानी नति पिरभव्याक पशुभव्याक विश्वास करानी नति कोटिन्म गत्तोत्त हिम සම්මාදිට්ඨි සූත්‍රයට ගිහිල්ලා බලද්දී අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන විදිහට අකුසලයේ කුසලයේවත් දන්නේ නැති කෙනෙකුට මෙන්න මේ කියන දේවල් සංවිධානාත්මකව කරගන්න බෑ. ඒ නිසා අපිට මේ ධර්මයේ අපි අහන්නේ අපේ දෘෂ්ටි ඍජු කරගන්න. එවගේම තමයි ජීවිතයේ තවදුරටත් ධර්ම මාර්ගේ හසුරුවා ගන්න තමයි අපි මේ මේ කාරණාවන් ශ්‍රවණය කරන්නේ. එනිසා පින්වත්නි ඒකට ඔබට ඉතාම හොඳ අත්වලක් සෙනසුරාදා දවසෙත් එවගේම මේ සතියේ සෑම දිනකමත් net fm තුලින් ජාතිය නාලිකාව විදියට ඔබට අහන්ත එවගේම ඒ සඳහා අත්වලක් විදියට අත්‍යදින්ට තියෙනවා ඔබට විශේෂයෙන්ම සෙනසුරාදා දවසේ අපේ පූජනීය
වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ මහා කල්යාණ මිත්‍රයෙක් ඔබට උන්වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය ඔබේ සසරටම බලපාන කල්යාණ මිත්‍රයක් මිත්‍රත්වයක් හේතුවක් ඒ නිසා ඒ දේශනාවන් ඔබේ ජීවිතයේ පරලොව ගමනට තිබෙන බය නැති කරනවා ඒ නිසා පින්වතුනි මේ දේශනාව මම ඔබට ප්‍රාර්ථනා කරනවා මොන යම් හේතුවක් මත හෝ මේ භවයේහි අපේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙම ඒ හේතුවෙන් පීඩාවක් නොවි බය නැතිව පරලොවට මුණ දෙන්න ඔබේ වටපිටාව සකස් කරගන්න ඔබේ ප්‍රතිපදාව සකස් කරගන්න ඔබට අවශ්‍ය වන ගුණධර්ම දියුණු කරගන්න මේ දේශනාව ඔබට ඒකාන්තයෙන්ම හේතුවක් උත්තේජනයක්ම වාසනාවක්ම වෙත්වා කියලා මම බොහෝම කරුණාවෙන් හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, ඒ ප්‍රාර්ථනාවත් එක්කම අද සංයුත්ත නිකාය දේවතා සංයුත්තේ බිහිත සූත්‍රය ආශ්‍රය කරගෙන කාරණාවත් එක්ක සාකච්ඡා කරන්නට යෙදුණි. ඒ ධර්මානුශාසනාව සඳහා ඉතාමත්ම පුණ්‍යවන්ත ගෞරවනීය දායකත්වයක් අද දවසේ සැපෙන්නේ ඒ අලුතැපොළ ගණේකන්ද රජමහා විහාරාධිපති මහාචාර්ය පූජනීය නැදලගමුවේ ධම්මදින්ම දින්න මහා ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ත මහා සංඝරත්නය සහ සතර පේරුවේ දායක පින්වතුන් තමයි මේ ධර්මානුශාසනාවට ඉතාම පිං සිතින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව දායකත්වයේ සපයන්නේ. ඒ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ මහා සංඝරත්නය ඒ වගේම හතර පේරුවේ දායක පින්වතුන් අපේක්ෂා කරන බලාපොරොත්තු විදිහට දක්වලා තිබෙන්නේ අලුතපොළ ගණේකන්ද රජමහා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය අලුතපොළ ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම පූජනීය බොරගොඩවත්තේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ ඒ වගේම පූජ්‍ය බෝටියාවත්තේ සාරානන්ද ස්වාමීන් වහන්සේ අලුත්කුරු කෝරළේ ප්‍රධාන සංඝනායක පූජනීය බෝටියාවත්තේ රතනසාර නායක ස්වාමින් වහන්සේ සීනාදී සිව් කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අලුතපොළ ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම පූජ්‍ය පෝටියාවත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ අලුත්කුරු කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නිල්පනා ගොඩ ඉන්දජෝති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු එම විහාර ගණයේ අපවත් වී වදාළ ශාසනයට මහා සේවාවක් කරපු සියලුම ස්වාමීන් වහන්සේලාට සහ මේ විහාරස්ථානයේ දායකත්ව උසුලා අභාව ප්‍රාප්ත අලුතපොළ තොටිල්ල ගහවත්ත සහ නිල්පනාගොඩ සියලුම දායක දායිකාවන්ට පින් පැමිණවීමේ පින්කම් මාලාවක් 2022 ජනවාරි 7 දින විහාරස්ථානයේදී පැවැත්වෙන අතර ඊට සමගාමීව මෙය ධර්මදේශනා පින්කම සිද්ධ කරනවා කියලා දැනුවත් කරලා තිබෙනවා පින් අනුමෝදන් කරලා තිබෙනවා ඒ සඳහන් කරපු සියලුම නායක ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ ජීවිතේ පූර්ණේ කරගත් සීල ආදී ගුණ හේතු වෙනුත් අපි මේ සිද්ධ කරන මේ උතුම් පින් අනුමෝදනාව තුලිනුත් ඒ නායක ස්වාමීන් වහන්සේලාට වගේම ඒ විහාරස්ථානයේට විවිධ අයුරින් දන්පැන් පූජා කරපු විහාරස්ථාන ගොඩනගන්නට දාඩිය හෙලපු ඒ වගේම කුදු මහත් කටයුතු වලට සම්බන්ධ වෙච්ච ඒ සතර පේරුවේ සියලුම දායක පින්වතුන්ටත් මේ පින් අත්පත් වෙත්වා ඒ සියල්ලන්ටම උතුම් නිවනින් සනසීම පිණිස මේ පින් කුසල් හේතු ආසනාම වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි බණහාපු වබනමින් මිය පරලෝකීපු සමටත් පින් අත්පත් වෙත්වා පින් අනුමෝදන් වීමෙන් ඒ සියල්ලෝගේම පරලෝක ගමන නිර්භයව සුඛිත මුදිත කරගන්නට මේ පින් කුසල් හේතු ආසනාම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති.
ධර්මානුශාසනාවට දායකත්වයේ සපේපු පූජනීය මහාචාර්ය නැතලගමුවේ ධම්මදින්න මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ මහා සංඝරත්නයටත් සතර පෙරුවේ දායක පින්වත් පිරිසටත් එවැගේම බණ අහපු ඔබටත් එවැගේම net fm කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ ලැබේවා දිගාසිරි සම්පත් ලැබේවා සොලස් ස්මස්ථානයේ ආශිර්වාදයේ සැරසෙත්වා සිව්වරං දෙවියෝ රකිත්වා අවසන ඔබට මට අපි හැමට එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වේලාවක එකම සාදු නාදයක් මැද එකට නිවන් දකින්නට මේ පින්කමෙන් ලැබෙන මහා කුසලය හේතු වෙත්වා විශේෂයෙන්ම සෙනසුරාදා දින ධර්මානුශාසනාවට වැඩම කරන අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙත්වා අවසන් අප සියල්ලන්ටම නිවනින් නිවෙන්නට මේ පින්කම පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සාදු 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 බොහෝ දිනකට මේ වන විට තිබෙන ගැටලුවක් වෙන්නට ඇති මේ බය නැතුව කොහොමද අපි පරලව යන්නේ අපි බොහෝ දිනක මරණයට බියයි ඒ මරණය අපි කරා ළඟා වෙන්නේ කොහොමද කියලා සමහර විට අප නොදන්නා නිසා වෙන්නට පුළුවන් නමුත් සමහරු මේ මෙරිමෙරි ජීවත් වෙන්නේ කොහොම මැරෙයිද කියන දේ එක්ක ඒ පිළිබඳ මනාව දේශනා කරමින් අපි තවදුරටත් සාකච්ඡාව තුළ මේ පිළිබඳ තවත් විමසන්නට බලාපොරොත්තු වෙනවා අද සෙනසුරාදා සිත් නෙත්වසපුවට වැඩම කළ පළාල ශාස්ත්‍රපති වන්දනී පූජනීය සගමනෝමදස්සේ ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් ධර්ම අවබෝධය ලබන්නට විශේෂයෙන් වසර අවසාන දින කිහිපය ගත වෙද්දී ඔබේ හිත පින්කම් වලට යොමු වෙන කාලයක ඔබ විහාරස්ථානයට යනවා නම් අනිවාර්යෙන් මල් පූජා කරන්නට පහන් පූජා කරන්නට සුවඳුම් පූජා කරන්නට අමතක කරන්නේ නැහැ සුවඳුම් පූජා කරද්දී ඔබ තෝරාගන්නේ විශේෂයෙන් දිව්‍යමය සුවඳ විහිදෙන සුවඳ ඉන්ඩස්ට්‍රීස් හිනිපදවන සුවඳ දුම් කියලා අපි හොඳින්ම දන්නවා ලෝකේ ප්‍රමුඛතම හඳුන්කුරු නිෂ්පාදකයානේ සයිකල් පිවිතුරු සුවඳුම් ආයතනයේ එහි ශ්‍රී ලාංකීය නිෂ්පාදනාගාරයේ තමයි සුවඳ ඉන්ඩස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් කියන්නේ රටවල් 72ක් පුරා බිලියන කද්දී ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට පාත්‍ර වෙලා තියෙන මේ සුවඳ හඳුන්කුරු ඔබ හොඳින් දන්න නම් වලින් තමයි තියෙන්නේ ඒ තමයි ලොව පැරණි මහඳුන් කුරුවන 3-in-1 ඒ වගේම ඔබ දන්නවා ලියා හඳුන් කුරු මේ ආදී හඳුන් කුරු වර්ග රසක් සුවඳ ඉන්ඩස්ට්‍රීස් මගින් නිර්මාණ නිෂ්පාදනය කරනවා પરම්පරා 3-in-1 ලියා ඇතුරු මේ සුවඳ නිෂ්පාදන වලින් ඔබත් ඔබේ සුවඳ දුම් පූජාව සිද්ධ කරන්න අමතක කරන්න එපා අපි නැවතත් සෙත් නැතසප සාකච්ඡා වෙත යමුමු රටේ විනාඩි 13ක් වෙලා කෙමෙන් කෙමෙන් කාලය යන ඉක්මන ගැනත් අපි කතා බහ කරන්න ඕනේ විශේෂයෙන් අද මේ වසරේ අවසාන සෙනසුරාදා 2021 අපි ලබන සෙනසුරාදා වෙනකොට අපේ හාමුදුරුවනේ 2022 ට එළඹෙනවා ඉතින් ඒ නිසා අවසාන සිත්නෙත් අසපුව සෙනසුරාදාවේ ඒ සඳහා අද වැඩම කොට වදාලා අපේ වන්දනීය පූජනීය සගමනෝම දසී ස්වාමීන් වහන්සේ අපි නැවතත් දම්සභා මණ්ඩපෙ වෙනුවෙන් নমස්කාර පූර්වක පිළිගන්න අතරේ අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි සිත්නෙත් අසපුවට වැඩම කරන ලබන අපේ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවා කියලා සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් අපේ හැමදෙරෝනේ මේ බය ගැන කතා බහ කරයද ඉතින් බය ගැන කතා බහ කරද්දී ඔබ වහන්සේ මේ තෝරාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයටත් සංයුක්තනිකායේ සඝතවග්ගේ දේවතා සංයුත්තේටත් මේ බීත සූත්‍රය ඉතින් බීත සූත්‍රය ගැන කතා බහ කරනකොට ඔබ වහන්සේ මුලින්ම පැහැදිලි කරා මේ තුන්දොර සංවරයත් එක්ක සිත කය වචනය කොහොමද අපි සංවර කරගන්නේ මේ සංවර කර ගැනීමත් මේ භය නිසා සමහර විට කරන දෙයක් වෙන්න පුළුවන් එහිදී ඔබ වහන්සේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව ගැන කතා බහ දේශනා කළා මේ දේවල් ඔක්කොම අහගෙන ඉද්දී අද මේ සවස් වරුවේ ප්‍රවෘත්ති ප්‍රකාශය
කියවද්දි දැනිච්ච පුවතකින්ම සාකච්ඡාව ආරම්භ කරන්න ඕනේ කියලා හිතුණ අපි හැමතුරුනේ මේ තිරුකෝවිල් පොලිස් ස්ථානය තුලදී නිලධාරීන් සිව් දෙනෙකු වෙත තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු විදිහට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට අරන් තියෙනවා මේ වෙන විට මේක ඊයේ රාත්‍රියේ සිද්ධ වුණේ එහිදී ඒ පොලිස් නිලධාරයාගේ මව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා එයත් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බහන්නට ඇති ඇය සඳහන් කරපු දෙයක් තමයි මේ මගේ පුතාට සිද්ධ වුණේ අර මේ අඟුලිමාලට අහිංසක අඟුලිමාල වුණා වගේ දෙයක් කියලාත් එයා අම්මගේ වචන වලින් ඒ විදිහටම සඳහන් කළේ ඊට පස්සේ කිව්වා ඒ දරුවා කවදාවත් මත්පැනට යමු නැහැ දුම් වැටිට යමු නැහැ මේ නිසා මේ දරුවා කොන් වෙලා හිටියේ කියලාත් කිව්වා ඉතින් අපි හැමදෙරුනේ මෙන්න මේ වගේ මේ වර්තමානයේ තුල ශ්‍රද්ධාව වැඩියෙන් තියෙන පිරිසක් වෙන්න පුළුවන් මේ අය සමස්ත සමාජය තුල යම්කිසි කොන් කිරීමකට ලක් වෙන අවස්ථා දකින්න තියෙනවාද අපි හැමතුරුනි සා මේ කොන් කිරීම ශ්‍රද්ධාවෙන් පිරිකෙනා එහෙම නැත්නම් හරි දේ කරන කෙනා ගණන් ගති යුත්තේ කොහොමද අපි හැමතුරුනි තෙරුවන් සරණයි හැම දිනාටම නැවතත් සමීර අයියා ඔයා ඉතාමත්ම වැදගත් තැනකින් පටන් ගත්තේ එහෙම හැමතුරුනි ඇත්තටම මේ අපිට අපි යන ගමනේදී අපේ ජීවන ගමන තුළ බොහෝ වෙලාවට සමාජය තුළින් මිනිස්සු තමන්ගේ ප්‍රතිපදාවන් මාරු කරන්න උත්සාහ කරනවා කොන් වෙයි කියන බය එහෙම නැත්නම් කොන් වෙයි කියන ඒ දේත් එක්ක තමන්ගේ ප්‍රතිපදාවන් වෙනස් කරන්න තමන්ගේ ප්‍රතිපදාවන් වෙනත් ප්‍රතිකඩවල ඔස්සේ අරගෙන යන්න සමහර වෙලාවට ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා එහෙම දේවල් අපි අත්දැකලා තියෙනවා මම විතරක් මෙහෙම වුණොත් එහෙම මට විතරක් කොහොමද ඉන්න බැරි වෙයි නැත්නම් මේ කට්ටිය ගණන් ගන්න නැති වෙයි එහෙමයි සමාජයේ ප්‍රතික්ෂේප කරાવી අනිත් අය කෙතුලින් හම්බ වෙන විවිධ විවිධ ප්‍රතිලාභන ලැබෙවි කියලා එහෙම ඉන්නවා එහෙමයි ඒක මේ බුදුහාමුදුරුව මාරු කරනවානේ ටොයිලට් පෝච්චියට එහෙම තියෙනවා පුත්‍රජානන් වහන්සේව ටකරන් තහඩු වලටත් මාරු කරනවා එහෙමයි ඒ කියන්නේ මේ ඒව දීලා ශ්‍රද්ධාව නැති කෙනා මම අර කලින් කිව්වා වගේම තමයි ගන්න පුළුවන් ඒ වගේම තමයි ඍජු ප්‍රතිපත්තියක් නැති මිනිස්සයා හරියට අර ගමී ගොඩේ භාෂාවෙන් කිව්වොත් එහෙම නිකන් පතවල බණ්ඩක්ක වගේ ඉන්න ගුණත් නැති අගුණත් නැති කොයි පැත්තටවත් නැති එහෙම අයව ඒ කට්ටියගේ ප්‍රතිපත්ති විනාශ කරලා ප්‍රතිපත්ති හොමාරු කරවලා සිත නම්වන්න පුළුවන් හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ හම්බ වෙනවා මොන ගැටලුව ආවත් තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තේ නැති මොන ගැටලුව ප්‍රශ්නේ ආවත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරපු නැති භික්ෂුන් වහන්සේලා සහ ගී පිංගතුන් ගැන හම්බ වෙනවා දැන් අපිට උදාහරණය සුරම්බට්ට උපාසකතුමාගෙන් හම්බ වෙනවනේ එහෙමයි මාරේ ඇවිල්ලා මේ දැන් පංචස්කන්ධේ නිත්‍යයි සුඛයි ආත්මයි කිව්වනම් ඒක මහා ලාභයක් නේ ඒ ලාභය තුල ජීවත් වෙන්න පුළුවන් විදිහක් මිනිස්සුන්ට තේරෙනවානේ සාස්ත්‍රවාදීව ජීවත් වෙන්න පුළුවන් එහෙමයි එතකොට ඒක තුලනේ දැන් ගොඩාක් අය අද සැපයි කියලා ලෝකේ දකින්නේ ඒ දැක්මත් එක්කනේ හැබැයි ඕකේ අනිත් පැත්ත කතාවනේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එතකොට ඒකෙන් ලබන්න තියෙන නෙලන්න තියෙන දේවල් බොහොම අල්පයි තව කාරණයක් තමන්ගේ වාසි පැත්තට ධර්මයේ කොට නැගගත්ත අය දැන් මං දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා මේ ධර්මයේම දේශනා කරන හාමුදුරු කෙනෙක් උන්වහන්සේ මේ කර්මය පිළිගන්නේ එහෙමයි බණ කියන හාමුදුරු කෙනෙක් මේ වාද්දි මං අහුවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ තර සත්සාස්ත්‍රු වරු වගේනේ නේ කර්මය පිළිගන්නේ කියන්නේ කර්මය පිළිගත්තොත් එහෙම හාමුදුරුව ජීවත් වෙන්න අමාරුයි ජීවත් වෙන්න අමාරුයි එහෙමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ එහෙම හාමුදුරුවොත් ඉන්න රටක සමහර අය ඉන්නවා එහෙම ධර්මයේ තියෙන සමහර කෑලි තමන්ට ඕනේව ජීවත් වෙන්න පහසු ටික විතරක් තමන් තුල තියාගෙන අනිත් ටික හලන එහෙමයි දැන් හාමුදුරුව කෙනෙක් කියනවා නම් කර්මය පිළිගැනීම ජීවත් වෙන්නයි දිනු වෙන්නයි අමාරුයි කියලා උන්වහන්සේගේ
වැද්දෙකුගේ අතර වෙනසක් නැහෙනි. උන්වහන්සේගේ වෙනත් ජාවාරංකාරයෙකුගේ අතර වෙනසක් නැහෙනි. අපි බණත් කියන උන්වහන්සේ. අපි දන්න ස්වාමීන් වහන්සේගෙනි. එහෙමයි. ධර්මයේ දේශනා කරන මාධ්‍යයත්වල මාධ්‍යවලත්. හැබැයි අරක තමයි උන්වහන්සේගේ මතය. එහෙම මත තියෙන මතවාද තියෙන තම තමන්ගේ වාසියට ධර්ම කරුණු වෙනස් කරන තැනකදී අපිට හොඳට මතකයි අපේ ශාසනයේ වැඩ හිටියා සුරා පරන්තයට වැඩිය පුන්නහාමුදුරුවන්ගේ තියෙන ප්‍රතිපත්තිය අර ඔබතුමා සඳහන් කරපු ඒ ප්‍රවෘත්තියේ හිටපු නිලධාරියාට තිබුණා නම් ඒ බණ අහලා තිබුණා නම් අද මේ සංහාරයක් විනාශයක් නොවෙන්න පුළුවන්. ඒ හැමෝම ජීවතුන් අතරත් එයා අත්තරංග වෙනවෙන්නත් පුළුවන්. සුරාපරන්ති පුණ්‍යහාමුදුරුවන් බුදුහාමුදුරුවන්ගෙන් අහනවානේ සුරාපරන්තියට යන්න බුදුහාමුදුරනේ මට අවසර දෙන්නයි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා පුන්න මේ මිනිස් ඔබට බණීවි පරුස වචන වලින් බණීවි සැඩ වචන වලින් බණීවි බැන්නට බුදුහාමුදුරනේ මට ගහන්නේ නෑනේ. ප්‍රතිපත්තිය වෙනස් කරේ නෑ. බැන්නොත් බලා ගන්න පුළුවන් මට එහෙම කියලා. මම මේ පුන්න මගේ හැටි දන්නේ නැද්ද වගේ එහෙම ආවේ නෑ. එහෙම ආවේ නෑ. අර මේ බණී කියලා කියද්දි බුදුරජාණන් වහන්සේ මේට දෙන උත්තරය අදටත් වළංගුයි අපි හැමතැනටම. අදටත් වළංගුයි. ඒ වගේම තමයි ඊට පස්සේ එනම් පොන්න මේ ගැහුවොත් අනේ බුදුරජාණන් වහන්සේ සතින් පයින් ගහයි මේ ඔය මට දඬු මුගුරු වලින් අවියාවිද වලින් පහර දෙන්නේ නෑනේ. එහෙම. ඊට පස්සේ උන්වහන්සේගේ බලන් කියවීම එහෙම උනොත් පුන්න ඉතින් බුදුහාඳුරනේ මාව මරන්නේ නෑනේ කියලා අන්තිමට අන්තිම සාධකයට එනවා මේ විදිහට ටික ටික. ඉතින් මිනිස්සු මේ මැරෙන්නේ නැහැ කියලා මරණය වැළඳ ගන්න ඕන කියලා බලාපොරොත්තු වෙන මිනිස්සු අතරේ මට ඉතින් මේ මිනිස්සු මරලා දැම්මොත් මාව කමක් නැහැ. ඒකත් මං ඉවසනවා කියන ප්‍රතිපත්තියක් උන්වහන්සේගේ ජීවිතයේ තිබුණා. එතකොට අපි ඔය කතා ඔය වගේ දේවල් කියද්දි මිනිස්සු කියන එකක් නෙමෙයි කතා කියලා නිවන් දකින්න බෑ කියලා. කතාවල ඇතුලේ තියෙන පොඩි වැරදීමක් ඇතිනේ නිවන සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්නනේ. එහෙමයි ප්‍රමුතර. දැන් ඔය ඉවසීම පුතේකට තියෙන්නේ නැතුව දුවකට තියන්නේ නැතුව පුන්නහාමුදුරුවන්ගේ කතාව කවුරු හරි දුවෙක් හරි පුතෙක් හරි දන්නවනම් තාත්තා අම්මා කොච්චර වද දුන්නත් ඒක ඉවසන්න පුළුවන් මනෝභාවයක් හදාගන්න. මොකද පුන්නහාමුදුරුවන්ගේ කතාව මේ වෙලාවේ කියන්න බැරි හින්දා ඔබ කියව ගන්න කියන අන්තර්ජාලයේ හොයාගෙන කියවන්න පුළුවන්. සුරාපරන්ති පුන්නහාමුදුරුව කොහොමද ඉවසුවේ කියලා. එතකොට මරන්න තරම් හිතක් අම්මා තාත්තා ගැන දරුවෙකුට ආවොත් එහෙම ඒ දරුවා ඉවසීම මේ කතාවෙන් ප්‍රගුණ කරලා තිබ්බනම් එයාගෙන් සිද්ධ වෙන්නේ නැහැ පංචානන්තරීය පාප කර්මයෙන් එකක්. පංචානන්තරීය පාප කර්මයෙන් එකක් කියලා කියන්නේ එකක් ආවරණ ධර්මයක් නිවන ආවරණය කරන ආවරණ සූත්‍රය කතා කරනවා. ඒක අන්තරායික ධර්මයක්. එහෙමයි. අන්තරාවයි කියලා තමයි ඊට පස්සේ පිටේ ගහගෙන ඇවිදින්න වෙන්නේ වැරදුනොත් වැඩි. එතනට මනස හදන්නේ කොහමද? ඒ කතාවෙන්. ජාතක පොත ඇතුලේ මිනිස්සු කියවන්නේ නැති වුණාට මොකද ඒක මේ අර ගැඹුරු බණ කියන වා කියන සහ එහෙම කියන හාමුදුරුවරු මිනිස්සුන්ගේ ජන විඥානය මගහැරවලා තියෙන්නේ. මේ කතා වැඩක් නැහැ කතා කියවලා නිවන් දකින්න බෑ ඒවා මේවා කියලා. නෑ කතා කියන එකෙන් මිනිස්සුන්ට ඉඩ හදනවා පාර හදනවා මාර්ගය නිර්මාණය කරලා දෙනවා ඒ මිනිස්සුන්ට ඒ ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න. එතකොට ඒ අර දැන් ඔබ කියනවානේ මේ සමීර මහත්තය ඔබතුමා කිව්වනේ මේ සමහර වෙලාවට තමන්ගේ වාසියට තමන්ගේ පැති වලට හදා ගන්නවා සහ අනිත් පැත්තෙන් ඔබතුමා සඳහන් කළා මේ සමාජ පිළිගැනීමක් නැති වෙයි. එහෙමයි. දැන් ජාතක පොතෙන් සද්ධර්ම රත්නාවලියෙන් සද්ධර්ම ලංකාරයෙන් ධම්මපදට්ට කතාවෙන් පූජාවලියෙන් පූජාවලිය ආදීන් මනස කියන එක මේ සාහිත්‍ය රසය එක්ක
මොකද මේ තිත්ත බෙහෙත් පොවන්න ගියාට පස්සේ මීපැන් යෝනිනේ ඒ නිසා හරි ලස්සන වචන ආටෝප අරව මෙව්වත් එක ලොකු පණිවිඩයක් කියනවා ඒ පණිවිඩය මිනිසුන්ගේ ජීවිතවලින් ඈත් කිරීමේ ප්‍රතිඵලය තමයි සමීර මහත්තයා ඔබතුමා ওই සඳහන් කරන ඉවසීමක් නැති අනක්ගුණක් නැති ඊට පස්සේ දෙපාරක් හිතන්නේ නැති ඒ ස්වභාවයන් ඇතිවෙන්න හේතුවක් අර කියන මුල් අඩිතාලමු ජීවිතයට ඕන ඒකෙන් මං කියන්නේ නෑ මේ මේ හොරව ඕනේ නෑ කියලා ඒවත් ඕන අභිධර්මයක් ඕන සූත්‍රයක් ඕන විනයක් ඕන ඊට පස්සේ අර ඊට පසු කාලීනව ඒවට අත්තල් සපේමින් ලියපු අටුවා ඊට පස්සේ ඔය සාහිත්‍ය මූලාශ්‍ර ඒව හැමදේම අවශ්‍යයි එතකොට ඒ වගේ විනිර්මුක්ත කරාට පස්සේ මිනිස්සුන්ගේ මනස මහා කුණු කන්දල් අරව මේවා ජීවිතයට අතුල් කරාට පස්සේ ඒ තුල සිද්ධ වෙන දේ තමයි ඉවසීමක් නැති දුර දිග බලන්නේ නැති ප්‍රශ්නයකට මුහුණ දෙන්න දන්නේ නැති ගැටලුවක් ප්‍රශ්නයක් ආවට පස්සේ එතනින් මගහැරලා ඒ ගැටලුවේ ප්‍රශ්නය ඇඟේ තවර ගන්නෙ නැතුව ගැළවීමක් ඇති කරගන්න නුවණක් ඒව නැති වුනහම ඒව නැති වෙන්න හේතුව තමයි ඔය කියන පාදක ඔය කියන සාධක තමන්ගේ ජීවිතේ දිනු කරගන්න ඕන දේවල් විදිහට තමන් තේරුම් ගන්න දෙක ඒ නිසා බුදුහාමුදුරුව මොකක් හරි දේශනා කළා තියෙනවා නම් සමීර මහත්තයා ඒවා ඕනි හැම එකක්ම එහෙම කියන්නේ ඉවත් කරන්න දේවා නැහැ ඌව වැඩක් නැහැ මේවා වැඩක් නැහැ ඒව හරියන්නේ නැහැ අනවශ්‍ය කිසිම දෙයක් උන්වහන්සේ දේශනා කරලා නැහැ අපේ අඳුර ජාතක කතාවල ශාන්තිවාදී ජාතකයේ කියවපු මිනිස්සෙක් ඉවසීම එතනින් තේරුම් ගන්න ඕනේ දැන් ඒක ඒ ඉවසීම නැති නිසා වෙච්ච විනාශේ එහෙමයි අපි ඒ පුනරුච්චාරණය කරනව නෙවෙයි ඒක වෙෞත්තියක් කරගෙන නමුත් ඒක විතරක් නෙවෙයිනේ ඒක විතරක් නෙවෙයි ඕනතරම් දේවල් ශාන්තිවාදී ජාතකයේ බුදුහාමුදුරුව පහළ වෙන්නේ ඇත්තටම ඉවසීම ගැන කියලා දෙන්න නෙවෙයි ඒක ඇත්ත. එහෙම. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයේ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න පටිච්චසමුප්පාදේ දේශනා කරන්නේ. ඒක හරි. හැබැයි එතනට යන මිනිස්සයාට ඕන දේවල් ටිකක් තියෙනවනේ. එතනට යන. ඒතර ශාන්තිවාදී ජාතකයෙන් බෝසත්තුමාගේ කතාවේ මේ ඉන්දියාවේ තිබ්බ කතා මේවා මේ බමුණුන්ගේ කතා මේවා මේ මේවා ලියපු හාමුදුරුවන්ගේ හිතලු කියලා බැහැර කරත් ඒ වගේ ගන්න තියෙන හරය පද්ධතිය ගන්න ඕනේ. එහෙම. එහෙම බැහැර කරන අය ඉන්නවනේ. එතකොට ඒ බැහැර කරත් ඒ බැහැර කරන අයත් ගන්න ඕන හරය ශාන්තිවාදී ජාතක ඉවසීම ගැන තියෙනවා. කොහොමද ශාන්තිවාදී කලාබු රජතුමා ශාන්තිවාදී තාපසතුමාගේ නාහය කන් දෙක අතපය ඔක්කෝම කපද්දී කොහෙද ශාන්තිය තියෙන්නේ කී කී කඩුවෙන් හාරහා රහද්දි ඇඟට ඇනලා ඉතින් ඒක මේ ඝන ද්‍රව්‍යයක් නෙවෙයිනේ පෙන්වන්නද ඒක ප්‍රතිපත්තියන්නේ එතකොට ඒක දිගපලලක් තියෙන එක නෙවෙයිනේ ශාන්තිය කියන්නේ ඉවසීම කියන එක මම ඉවසීම් චෛත්‍ය තාපසය කියලා නේ කිව්වේ එතකොට ඒවා ජීවිතේ පදනම් ඒවා ඕන ඒ නිසා පාසලක යනකොට පාසලෙන් කොන් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලේ නම් විශ්වවිද්‍යාලයේදී කොන් වෙන්න පුළුවන් මොකද ලෝකේම අනුසෝදගාමි ඔබ ඒක අමතක කරන්න එපා කිසිම කෙනෙක් බනහන්න එහෙමයි ලෝකේම එක රැල්ලක යන්නේ එක රැක් ඕන කෙනෙකුට ගඟපල්ලහට යන්න සමීර මහත්තයා මේ මේ පිනන්න ඕනේ පිනන්න ඕනේ නෑනේ ඔහේ ඉන්නකොට පාගෙන ගහගෙන යනවා ගහගෙන යනවා පල්ලෙහාට ඒකට ආයේ මේ මේ කිසිම දෙයක් ඕනේ නැහැ. එහෙම දුවන ලෝකයක් තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවන්ගේ දේශනාවත් පරිසෝතගාමි, වැඩපිළිවෙලත් පරිසෝතගාමි. ඒ දිනේ තමයි හැමදෙන්නේ සංකේතවත් වෙන්නේ බොහෝ දුරට අරුන් වහන්සේ මේ කිරිපිඩු වැළඳු පාත්‍රය ගන්න මුඩුගම් බලය. ඔව්. එතකොට එහෙම තියෙද්දී ඇයි සතුට වෙන්න බැරි තනියම හරි? තනියම හරි උඩුගම් බලා යෑමක් පිළිබඳව ඒකට පෞරුෂය ඕන. එහෙම. මානසික ශක්තිය ඕන. ඒකෙන් ඒකට ඉතින් ශ්‍රද්ධාව කියන්නේ ඒ පෞරුෂය ගොඩනගන ලොකු උත්තේජකයක්. උත්තේජකයක්. එහෙමයි. ආයේ එනර්ජි එකක්. ශක්තියක් ඒක.
සමහරට ඇතම් ලාභයන් නොලැබෙනවා කියලා කල්පනා කරනවා නේද අපේ හාමුදුරනේ ඇතම් මේ දේවල් එක්ක. ඉතින් භෞතික ලාභ බුදුහාමුදුරෝ පෙන්නුවේ ගොම කුරුමිනියෝ එකතු වෙලා හරිද? ගොම කුරුමිනියා ගොම ගොඩවල් වලට ගිහිලා ගොම ගුලි රවුම් කරනවානේ. එහෙමයි. රවුම් කරලා අනිත් කුරුමිනියා දිහා බලලා කියනවලු උඹ එකට වැඩිය මගේ එක ලොකුයි ඈ. ගොම කුරුමිනියාගේ ගොම ගොඩ. එහෙමයි. කුරුමිනියා එක ඊට පස්සේ අසූචි ටිකක් ලැබුණාට පස්සේ පණුව නේ ඒකේ ඉන්න කුරුමිනියෝ කියනවලු මගේ එක ලොකුයි ඈ වාට වැඩිය අසූචි. ඉතින් භෞතික සම්පත් කියන්නේ අසූචි වගේ જાති කියලා තමයි මේ පෙන්නේ. පෙන්නේ. ඊට වැඩිය දෙවනි නෑ. ඒකටනේ මේ අපේ ධනෙ විවාහගේ ධනෙට වැඩිය කියලා සංසන්දනය කරන්නේ මේ අසූචි ගොඩවල් වගේ දේවල් වලට. මේවා ඉතින් ජීවිතේ ගත කරද්දී එදිනදා පරිභෝජනයට ඕනේ. ඒවා අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමයි ධනහට කියලා ලෝක සංග්‍රහය කියන්නේ. එහෙමයි. එතකොට තමන්ගේ ආත්මය, පෞරුෂය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, තමන්ගේ ධර්මය, තමන්ගේ ආගම උකසට තියලා පාවල දීලා ඒ විඳින භුක්තිය බුදුහාමුදුරුවෝ මේ කොහොමද ඒ සම්බන්ධව කතා කරලා තියෙන. අධාර්මිකව ජීවත් වෙනවට වැඩිය ඒව උකස් කරලා ජීවත් වෙනවට වැඩිය හිතට එකක නැතුව ජීවත් වෙනවට වැඩිය දැහැමින් මිය යනු හොඳමයි දැනට. ඒකයි ස්වභාවය. අපේ හැමතුන බොහන්සේ දැන් අර අපේ ජාතක පොත, පූජාවලිය ආදී මේ සාහිත්‍යමය අංගයන් අපේ දහමත් එක්ක කොයිතරම් අපූර්වට එකතු වෙනවද කියන එක මට මතක් වුණේ ජයලත් මනෝරත්නයන්ගේ ගුරුතරව නාට්‍ය සාහිත්‍ය ගුරුතුමා ආපුවම අර පිරිසක් අහනවානේ දැන් මැටි වැඩවත් ඉගෙන ගත්තොත් අඩු ගානේ කලයක්වත් හදන්න පුළුවන්. එතකොට සාහිත්‍ය ගුරුතුමා කියනවා අන්නේ ඔළුව කියන හිස් මැටි කලේට අසෝචි පුරව ගන්නවද රත්තරන් පුරව ගන්නවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මේ සාහිත්‍ය තුලින් කියලා. ඉතින් සාහිත්‍යයත් එක්ක කොහොමද දහම බද්ධ වෙන්නේ කියලා අපිට දැන් සිකුරාදාට හැමදාම අපේ මහාචාර්ය අගලකර සිරිසුමන හාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා විශේෂයෙන් පූජාවලිය කතා මේ දවස්වල දේශනා කරන අතරේ. හාමුදුරුවනේ දැන් අපි ශ්‍රද්ධාව පිළිබඳ කතා බහ කරනකොට දහම තුල තියෙන ශ්‍රද්ධාව තුලදී නිවන අපි නෙළුම් මලකට උපමා කරනවා නම් මේ නෙළුම් මල හටගන්න මූල බීජය බවට පත්වන්නේ ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාවෙන් මහා පින්කම් රාශියක් කරනවානේ. විශේෂයෙන් අමාමෑණි බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් ලොකු පින්කම් කරනකොට ශ්‍රද්ධාවෙන් මේ ශ්‍රද්ධාවට ඇතැම් ප්‍රඥාදික ප්‍රසබෝහන්සෙම කිව්වා වගේ ප්‍රඥාව වැඩි වෙනකොට සමහරට ශ්‍රද්ධාව අමතක වෙන අවස්ථා තියෙනවා, ශ්‍රද්ධාවට ගරහන අවස්ථා තියෙනවා. මේ දේවල් එක්ක අපේ හැමදෙරෙන්නේ මේ ශ්‍රද්ධාව කියන්නේ ටිකක් මේ නුවණින් නොවැඩුණු පිරිසකගේ ධර්මතාවක් කියලා හඟවන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා. ඔබ වහන්සේට කොයි වගේ උත්තරයක් දෙතන දෙන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මේ ඉතින් තාම වැදගත් එකක් මේ දැන් ශ්‍රද්ධාව තියෙන කෙනා බුද්ධ පූජාව තියෙනවා. එහෙමයි. ඊට පස්සේ විහාරයට වන්දනාමාන කරනවා. මහා සෑයකට දෙතිස් සංජන පූජා, කිරිපිඩු පූජා වෙන්න පුළුවන්, ගිලම්පස පූජා, මල් පූජා. පූජා කියද්දි සමහරුන්ට භූමි තෙල් ගහපු ගැරණි වගේ. ඒ හැම තැනම තිය අයවට්ටියක් ඉන්නවා. ඉන්න. ඉතින් මිනිස්සුන්ගේ මේ ඒ කෙනාගේ තියෙන දැනුමේ අඩුවක් ඒක. එහෙමයි. ඒයි දන්නවද? අපි කොයිම වෙලේකවත් කිසිම වෙලාවක රුවන්වැලි සෑය මහා සෑය රදුන් ස්වර්ණමාලි මහා සෑය ළඟට ගිහිල්ලා අපි කොයි වෙලේකවත් මේ චෛත්‍ය ගඩොල් ගොඩක් කියලා අපි එතන වතාවත් කරන්නේ නෑනේ. එහෙමයි. මට මහා පිංකමක් සිද්ධ කරගන්න අවස්ථාව හම්බුණා මේ අපේ පූජනීය වලපොළ ගෝතම හාමුදුරුවෝ හින්දා පාන්දර 5ට විතර ඊටත් කලින් 5 වෙනකොට වැඩ ඉවරයි. පාන්දර 3 4 වගේ ඉඳලා මේ තේවාව කරන්න ආවතේව කරන්න උන්වහන්සේ වටේ තියෙන මේ අරමල් ඉවත් කරලා මේ මලු පෙත්මන් දෝවණේ කරලා මේ මල් ආසන සුගඳ පනින් දෝවණේ කරලා මට බුදුහාමුදුරුවන්ට පාන්දර ප්‍රස්ථානය කරන්න අපේ මේ උන්වහන්සේ හින්දා උන්වහන්සේම එකතු කරගෙන ගියා. එහෙමයි. ඉතින් මම උන්වහන්සේට
නැවත නැවත ඒකට පින්දෙනවා බුද්ධ ප්‍රස්ථානයක් හිමිදිරිය කරන්න මට ලැබිච්ච එක ගැන මට අවසරයක් දෙන්න ප්‍රමුතුනේ විනාඩියක විතර දැන් පහුගිය සතියේ සෙනසුරාදා සිත්නිත් අසපුව නෙමේ අපේ ශ්‍රේත පූජා පින්කම් මාලාවනේ පැවැත්වුවේ මෙහිදී අපේ ගෞතම හාමුදුරුවෝ කිව්ව දෙයක් තමයි මේ ශ්‍රී ලංකාවට බෝධින් වහන්සේ වැඩම කරපු දිනේ බෝධින් වහන්සේ දිහා රුවන්වැලිසෑය දිහා අපි කොහොමද ජීවමාන සංඥාවෙන් බලන්න ඕන කියන එක ඒ මතක් වුණා එක්පාරටම වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පාන්දර උපස්ථානය කරන්න පුළුවන් වුණා කියන එක තමයි. ඔව්. එතකොට ඒක තමයි ඇත්තටම සිද්ධ වුණේ. එහෙම. එතකොට එදා ඒ ධර්ම දේශනාවෙන් උන්වහන්සේ කොහොමද දාගැබකට ශ්‍රී මහ බෝධි ශ්‍රීමාට මේ ශ්‍රී මහ බෝධින් වහන්සේට බුදුහාමුදුරුවෝ කියන සංඥාවෙන් මේ උපස්ථාන කරන්න ඕනේ කොහොමද කියන එක හරිය ලස්සනට උන්වහන්සේ දා පැහැදිලි කරා. බොහෝ අයට දැනෙච්ච තැන තමයි අපි හාමුදුරනේ අර උන්වහන්සේගේ ගෙලවටක් කොඩියෙල්ලනවාද කියලා හිතන්නේ කියලා කිව්වා. ඔව් අත්පාවල කොඩියෙල්ලුවා වගේ. එහෙමයි. ඉතින් ඒකේ අනිත් පැත්තම තමයි ඔකට දෙන්න තියෙන උත්තරේ මට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිටුවරු එහෙමයි. ගැල් පුරවගෙන සවැත් නුවරට ගැල් පිටින් ඇවිල්ලා දාන දෙනවා. ඔය කිරිපිළු හට්ටි කීපයක් ඊට පස්සේ ගිලම්පස කෝප්ප කීපයක් එහෙම නෙවෙයි ගැල් සිය ගණන් අරගෙන එන්නේ මේ ගෝසක සිටුතුමා ආදී සිටුවරු හතර දෙනෙක් මේ බුදුහාමුදුරුව දකින්න දෙනවා තාපසයන්ගෙන් බුදුහාමුදුරුව ගැන අහලා හරි ලස්සන කතාවක් තියෙනවා ඒකේ එහෙම එතකොට ඒ අය ඒ කරපු පූජාව වගේ එකක් අපිට අද කරන්න බෑනේ එහෙම ඔසල් රජතුමා අසද්දෘස මහා දානියක් දුන්නා. අද දැක්කනම් එහෙම මේ ඔච්චර ඕනේද බුදුහාමුදුරන්ට මේ මේ 500 නම කර ඔච්චර වේදම් කරන්න ඕනේද කියලා මේ මිනිස්සුන්ට හිඳාඩිය දා. බැරි වෙලාවත් හස්ති රාජයන් පවන්සලන දැක්කොත් එයා මහා සත්ව හිංසනයක් කියලා. ආ ඒක නඩුවක් වෙනවා. නෑ මිනිස්සු ඒව කරන්නේ ගඩොල් ගොඩක්වත් මැටි ගොඩක්වත් කියලා හිතලා නෙවෙයි. ශ්‍රද්ධාව තියෙන කෙනා මගේ බුදුහාමුදුරුවෝ මයි මේ වැඩ ඉන්නේ උන්වහන්සේටයි මේ ගිලම්පස ටික මේ දානි ටික උන්වහන්සේගේ දෙපා මුලයි මේ මල් පහන් සුවඳ පූජා වෙන්නේ උන්වහන්සේගේ ගන්ධ කුටියේ මේ සුවඳ ධූපයක් දැල් වෙන්නේ හඳුන් කූරක් පත්තු වෙන්නේ උන්වහන්සේගේ කුටියයි මම පහනක් පූජා කරලා ආලෝකමත් කරන්නේ උන්වහන්සේගේ කුටියටයි මම මල් පූජා කරන්නේ කියන එක සඤ්ඤාවක් දිවමං සඤ්ඤාවකින් සමීර මහත්තයව කරන්නේ. එහෙම. එතකොට ඒවා සම්බන්ධව ධනිය විනාශ වීම. ඉතින් ඒවයි මිස හොයාගෙන කරන්නේ ඒවනේ. කවුරු දීපුවාද? එහෙම. ඒ අතරේ දානවා මේව නැති බැරි මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දුන්නා නම් හොඳයි. නැති බැරි මිනිසු කර්මයක් නේ මොකක් හරි සිද්ධ කරගන්න. නැති බැරි සහ ඇති හැකි වෙන්නේ කර්මයට අනුවනේ චුල්ලකම්මි බඟ සූත්‍රය ඒවත් නොකරනවා නෙවෙයි භික්ෂූන් එහෙමයි ඒවත් කරනවා ඒව කරන අතර තුරේ තමයි ශ්‍රද්ධාවේ තරමට මිනිස්සු ඒව සිද්ධ කරන්නේ එතකොට දැන් අර සිටුවරු එනකොට කිලෝමීටර ගානක් පහු කරගෙන යදුන් ගානක් පහු කරගෙන බුදුහාමුදුරුවන්ට සවැත් නුවරට සිට කෝසක සිටුතුමා ඇතුළු සිටුවරු හතර දෙනෙක් බුදුහාමුදුරුව මගට ඇවිල්ලා කිව්වා නම් ඕවාවේ මගේ ඉන්න කට්ටියට මේ කැම බීම දෙන්න මේ මෙච්චර දුර ගේන්න එපා උච්චර වැඩි අපිට කිව්වා නම් ජේතවනාරාමයේ හදනකොට අනාථපිණ්ඩික සිටුතුමාටත් කිව්වා නම් මේ උච්චර මේ විශාල මේ පන්සලක් හදන්න අපිට ඕනේ නැහැ ඔය මොකටද බීම කහවන්න වතුරන්නේ වතුරන්නේ මේ පොඩියට එකක් අටවලා දුන්නා නම් අපිට ඇති කියලා එහම මිනිසුන්ගේ ශ්‍රද්ධාවට පිනට එහම මේ අභියෝග කරන්න ගියේ නැහැ මිනිසුන්ට අද තියෙනවා සංගසතු දේවල් ජනසතු කරන්න ඕන උවමනාවක් සංගසතු දේවල් ජනසතු කරගන්න උවමනාවක් තියෙනවා මහා ඉරිසියාවකින් පැලෙනවා දැන් මම මට මං ඒක ගැන කතා කරන්නේ මට මුකුත් නැති වික්ෂුවක් මට මුකුත් නැති වික්ෂුවක් ඉන්න තමයි මං කතා කරන්නේ මට ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ඒ වික්ෂුන් වහන්සේලාගේ තියෙන දේවලුත් එක්ක ඒවත් එක්ක තියෙන ගැටලුවක් ඒව තමන්ගේ කරගන්න ඒව තමන්ට ඇදලා ගන්න ජනසතු කරගන්න ඉතින් මොන තරම් ලැජ්ජායිද මිනිසුන්ගේ තියෙන සිතුවිලි තව මිනිස්සෙක්ගේ තියෙන ඒවා දැකලා අපි භික්ෂුව වැත්තකින් දීමුකෝ එහෙම ඔබතුමාට තියෙන දේවල් දැකලා ප්‍රසිද්ධියේ
ස්ටේට් දානවා ෆේස්බුක් එකේ YouTube එකේ මේ මෙච්චර තියෙනවා මේ මිනිස්සයාට කිය හරි ඉරිසියාවක් නේ ඒක ඉරිසියාව ඒක හිතෙන්න පුළුවන් මේ අපි සමාජ ක්‍රියාකාරීන් අපි ඒක මේ මේ අපි ඒකෙන් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන්නේ රේණුකානේ චන්දිමල හාමුදුරුවන්ගේ ශාසන අවතරණයේ පොත කියවපු මිනිස්සේ ඔයි කවදාවත් ඔය වගේ ඕන නැති කතා බුද්ධ පූජාවට ඊට පස්සේ දාගබකට එතන මෙතන සිත් කරන පිංක මැදියා බලලා භික්ෂුන් වහන්සේලාට කවුරු හරි දෙන දානයක් දැකලා ඒවට මේ අභියෝග කර කර ඉන්නේ නැහැ මිනිස්සුන්ට වැඩ නැති මිනිස්සු කරන වැඩ මිනිස්සුන්ට වැඩ තියෙනවා දැන් ශාසනය ඇතුළෙත් විෂමත්වයක් තිබුණානේ එහෙමයි බුදුහාමුදුරන් කාලෙත් තිබුණානේ ලෝසක හාමුදුරුවන්ට ලැබෙන්නේ නැහැ දානෙත් නැහැ මේ පිඩු ටිකක් ලැබෙනකොට පාත්‍රේ පිරිලා ගියයි කියලා වෙනවා බඩගින්නේ වැඩ හිටියේ වැඩිපුර සීවලි හාමුදුරුවෝ ඉතින් අනිත් පැත්තේ නේකේ දැන් අද සීවලි හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ ඉන්නවා يعني ඒ තරමට ලැබෙන්නේ නැහැ හැබැයි ලැබෙන හාමුදුරුවෝ ඉන්නවා මම සාදුකාර දෙනවා අනේ උන්වහන්සේලාගේ පෙර කුසල පන්සල් වෙන්න පුළුවන් නූතනේ නම් වාහන වෙන්න පුළුවන් නොයෙජ්ජාති ඉඩකඩම් වෙන්න පුළුවන් ඕනම දෙයක් ඒකට සාදුකාර දෙනවා හැරෙන්න මගේ දින පෞකාරකමට මම පවක් කරලා තියෙනවා නම් මං එකට හූල් වෙලා හරියන්නේ නැහැ නේ ඒක මගේ අඩුවක් එතකොට විශ්ව ශක්තිය තවත් අපිටම හූල් වෙනවා ඉතින් ඒක තමයි කියන්නේ අපිට මේ මිනිසුන්ගේ අනුන්ගේ දේවල් වලට හූල්ලන්න ඒකනේ පිරිනිවිලත් බුදුහාමුදුරුවන්ට දානීය ආනිසංස ලැබෙනවා ඒකට මල පෙරේතයෝ එකතු වෙලා හූල් වෙනවා අපරාධි මේවා දෙන්නේ කියලා ඊට පස්සේ තව එකක් ඔය කියන මිනිස්සු විවිධ විවිධ උත්සව තියලා කොච්චර කැම බීම නාස්ති කරනවද බොණ්ඩ කොච්චර නාස්ති කරනවද මිනිස්සු කෝටි ගානක මේ රටේ මිනිස්සු අරක්කු බොනවා එහෙම දුම් වැටි බොනවා එච්චර වේදන් කරන්නේ නැහැ බුද්ධ පූජාවට විවිධ විවිධ උත්සව වලට විනාශ කරන්න මුදල් විනාශ කරන්න උත්සාහ කරනවා හැබැයි සම්බුද්ධ පූජාව දිහා බලාගෙන පුදුමාකාර විදිහේ දුකක් විඳිනවා මිනිසුන් මානසික අනේ මන් දන්නේ මිනිසුන් මොනව වෙලාද කියලා මානසික අසරණ වෙච්ච අසරණ කොට්ටාසයක් විදිහට අපි උපේක්ෂාවෙන් කියන තරහක් නෑ එහෙම ඉතින් පොඩි හාස්‍යකුත් එක්ක උපේක්ෂාවෙන් ඒක බලලා මේ මොන පෙරේතයෝද කියන එක සම්බන්ධව තමයි අපිට කියන්න තියෙන්නේ අපි කොහොමද මේ සසර කෙරෙහි නැත්නම් මේ බය නැතුව අපේ මරණය ළඟා කරගන්න පරලොව යන්න කොහොමද කටයුතු කරන්නේ කියලා උන්වහන්සේ ධර්ම දේශනාව තුළින් දේශනා කරේ ඒ අසුරේ සාකච්ඡාව අපි සිදු කරන අතරේ කොයි මොහොත මම දැක්කා දැන් අපි මේ FB එකේ තියෙන එක තැනක ලස්සන පෝස්ට් එකක් කොයි මොහොතේ හෝ සතර අපායට වැටෙන්න පුළුවන් අපට මොන ආඩම්බරකම්ද සෝවන්නත් නොවප බියකර සසරේ කසරණයක පමණයි කියලා මේ හොඳ පෝස්ට් එකක් තිබ්බා ඒදී අපේ හාමුදුරනේ දැන් අපි මේ බය ගැන වහන්සේ සඳහන් කරානේ අපි යම් කිසි දෙයක් කරනකොට මේ දේ කරන්න ඕනේ අපි අපායයයි කියන බයටද අපේ හැමතුරනේ නෑ අපායට තියෙන බය අවබෝධය තුල ඇතිවෙච්ච දැනුමක් ඒක එහෙමයි ඒ අපායට බය වෙනවා කියන එක නිකන් භක්තියට වැඩි වැටෙන එකක් නේ එහෙමයි නිකන් දඬුවම් ලැබෙයි කියලා එහෙම වුණාට පස්සේ ඒක වංචා සහගතව හරි කරන්න බලනවා දැන් එහෙම එකක් දැන් ලංකාවේ තියෙන සංස්කෘතියට එකඟ නැති දේවල් ඒවා විදේශ රටවල එකඟයිනේ එහෙම ලංකාවේ කරන්න බැරි හින්දා ගිහිල්ලා විදේශ රටවල කරනවා ඒ මොකද බය ඒ අපකීර්තිය ඊට පස්සේ කතනාමයේ ගෑවේ සමාජයට හෙළිවෙයි කියලා. එහෙමයි. ඒතකොට එයාට අවබෝධයක් ඇති වෙලා නැහැ නේ සමීර මහත්තයා මේ මේක මේ සිද්ධ කරන්න නොකරින්ට ඕනි මේ සමාජයේ මිනිස්සු දොස් කියන ඉඳ නෙවෙයි මගේ සසර පිළිබඳව ගැටලුවක් මේ තියෙන්නේ කියන එක යාට අවබෝධ වෙලා නැහැ නේ. එයා හිතන්නේ මේ පරිසරයෙන් යුක්ත වුණාට පස්සේ ඒක කරගන්න එක තමයි හොඳම වැඩේ කියලා. නැහැ. ඒ අවබෝධය දෙන්න එපා දරුවන්ටවත්. දරුවන්ට මේ පරලෝක ගැන බය ඇති කරද්දී එහෙම නැත්නම් මේ සතර අපාය පිළිබඳව බය ඇති කරනකොට ඒ එක එක
අකුසලයට ලැබෙන විපාක ගැන කතා කරනකොට ඒ වගේ හේතු සාධකත් එක්කම කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් යාලට ටිකක් ඒක මේ දැන් නූතනේ ඉන්න ළමයින්ට ඒ සම්බන්ධව ඒක අවබෝධයෙන් දුන්නේ නැත්නම් විද්‍යාත්මක ලෝකේ ඉන්න ළමයින්ට ප්‍රශ්නයක් ඇති වෙනවා මේවා තියෙන්න පුළුවන්ද නැද්ද කියලා. එහෙම. ඒකට සාධකත් එක්ක උගන්වන්න ඕන. ඔබතුමාට මම ගැහුවට පස්සේ ඔබතුමාට රිදෙනවා නම් මටත් ගහපුවාම කවුරු හරි මට රිදෙනවා. ඒ වගේ තමයි සියලුම ක්‍රියාවලට ඒ විදිහේ ප්‍රතිඵල තියෙනවා. හේතු සහ ඵලයේ තියෙනවා. ඔය ධර්මයේ සම්බන්ධව විවේචනය කරන අයට තේරුම් ගන්න බැරි ප්‍රශ්නය තමයි හේතුව සහ ඵලය කියන එක. එතකොට මේ බය කියන එකත් ඇති කරගන්න ඕනේ හේතුව ඵලයත් හේතුව සහ ඵලය එක්ක. එහෙම නැත්නම් මේ අර මේ චිත්‍ර දිහා බලලා නොබලලා තියෙන රූප දිහා බලලා නෙවෙයි. මොකක් හරි දෙයක් කරාට පස්සේ ඒකට ඵලයක් තියෙන්න ඉපැයි අපි කරන කර්මයට. එහෙමයි. ඒක ලැබෙන විදිහක් තමයි ඒ ක්‍රමයක් තමයි ඒ කියන විදිහෙන් ඒක තේරුම් ගන්න ඕන. එහෙම නැතුව මේ බය ඇති කරගත්තා කියන එකෙන් විතරක් මිනිහෙක් හැදෙන්නේ නැහැ, මිනිස්සෙක් යහපත් වෙන්නේ නැහැ. අර කියන මූලික ධර්ම කාරණා හරය පද්ධතියත් එක්ක ඕක තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා. එහෙම නැත්තම් ඒව දේශනා කරන හාමුදුරුවන්ට බැනලා වැඩවුත් නැහැ. දැන් මම දැක්කා ඉතා දක්ෂ සාමින්ද්‍රයන් වහන්සේ නමක් ඔය නිරය සම්බන්ධව YouTube එකේ තියෙන හරි ලස්සන දේශනයක්. එහෙමයි. උන්වහන්සේ මේ දේවදත්ත හාමුදුරුව නිරයට වැටිලා ඉන්න විදිහ චිත්‍ර රූප ඇඳලා සංකේතාත්මකව පෙන්වනවා මෙන්න මෙහෙමයි කියලා. මේ හාමුදුරුවන්ට බැනලා කමෙන්ට්ස් දාලා තිබුණා මට හරි මේ සංවේදීවක් ඇති වුණා. ඉතින් ඒ හාමුදුරුවන්ට බැනලා වැඩක් නැහෙනි ඒකට. ඒක දේවදත්ත හාමුදුරුවොත් එක දින ප්‍රශ්නයක් නේ. ඈ දේවදත්ත හාමුදුරුවන්ට වෙච්ච විපත්ති ඒ හාමුදුරුව කියලා දෙනවා. එහෙමයි. ඒ හාමුදුරුවන්ට බනිනවා මේ බොරු කියන්නේ අරවා මේවා කියලා. දේවදත්ත හාමුදුරුවන්ගෙන් ඇහුවා නම් දේවදත්ත හාමුදුරුව කියයි උන්වහන්සේට මොකද වුනේ කියලා. ඒ නිසා අපිට මේ පුද්ගලයොත් එක්ක ගැටුම් හදාගන්න පුද්ගලයොත් එක්ක ප්‍රශ්න ති කරගන්න නෙවෙයි බුදුහාමුදුරන්ගේ දේශනාව තියෙන්නේ. අපිට අවබෝධයත් එක්ක යන ගමනක් අවබෝධය ඇති කරගනිමින් යන ගමනක් තමයි මේ ශාසනය ඇතුලේ බුදුහාමුදුරන්ගේ දේශනාව ඇතුලේ තියෙන්නේ. ඒ නිසා ඒ අවබෝධයයි ඕනේ බයත් අපිට අවබෝධයත් එක්ක තියෙන ඕන එක. දැන් 31 තලයක් මේ ලෝක පිළිබඳව කතා බහ කරනකොට අපේ හැමදෙරනේ මේ අපිට මේ 31 තලයේ තුලනේ මේ සදෙව් ලෝකය, සතර අපාය, මේ දේවල් එක්ක මිනිස් ලෝකෙ මේ හැම දෙයක්ම තියෙනවා කියලා දහමේ තියෙන්නේ. එතමුන් සඳහන් කරන දෙයක් තමයි දැන් බෝධිසත්වයන් වහන්සේ නමක් ඉන්දියාවේ පහළ වෙන්නේ. ඉන්දියාවේ ඉන්නවා සුපිරි ධනවතුන් සහ අන්ත දුගීන්. මෙන්න මේ දේවල් එක්ක තමයි අන්න අන්ත දුගීන් ඉන්න එක තමයි මනුෂ්‍ය ලෝකේ මේ දුගති එහෙම නැත්නම් අපාය යනෙන් හඳුන්වන්නේ. සල් මේ අධික සැප විඳින දැන් ලංකාවේ වුණත් ඉන්නවනේ එහෙම පිරිස්. ඒ තමයි දිව්‍ය ලෝකය කියන එක. දැන් මේක ගැන වහන්සේට සඳහන් කරන්න තියෙන මොකද්ද අපේ හැඳුනන්නේ? ඔව් ඉතින් ඒකත් මට කියන්න දෙන්නේ කෙටියෙන්ම මේ මිනිස්සුන්ට වචන සමහරුන්ට අදහස් කියන්න ඕන කෙනෙකුට විචාර විවේචන කරන්න පුළුවන්. වචන ආරම්භ විචාර විවේචන ඕවා ලියන්න කියන්න පුළුවන්. ලෝකේ කොච්චර විවේචන කරත් කොච්චර විචාර කරවුවත් විචාර ලියුවත් හරේ යථාර්ථය ඊට පස්සේ මූලය ඇත්ත එකයිනේ ලෝකේ. එහෙමයි. ඒ ඇත්ත එකයි. පරම සත්‍ය එකයි තියෙන්නේ. එහෙමයි. මම ගැන ගොඩක් જાති කියන්න පුළුවන්. හැබැයි මම ගැන ඇත්ත එකයිනේ තියෙන්නේ. එක එක ඒවායින් කියන්න පුළුවන්. රාම් වලින්. සමීර කියන චරිතය ගැන හිතන කතා කියන්න පුළුවන්. හැබැයි සමීර කියන චරිතය ඇත්ත එකයි තියෙන්නේ ඒ චරිතේ. එහෙම. ඒතොර ඒකයි මේ ඩුප්ලිකේට් ඒවා නැහැ. වෙන ඒවා නැහැ. එකයි තියෙන්නේ. ලෝකේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ පරම සත්‍ය චතුරාර්ය සත්‍ය උන්වහන්සේගේ අවබෝධය නාසකේ විශේෂ නුවණින් දැකපු දේවල් දිබ්බ චක්කු ඥානේ පරිචිත්ත්‍ය විඥාන ඥානේ ආසවක්කේ ඥානේ ඉන්ද්‍රිය පරෝපරියති ඥානේ චතුප්පාද ඥානේ මේ සත්‍යේ කොහොමද මෞකසක පිළිසිඳ ගන්නට චුතිය උපත කොහොමද වෙන්නේ කියන එක එහෙම මහාකාශ පාඳුර හොයන්න ගිහිල්ලා
වැන්න ගියට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බෙහෙස වෙන්න එපා මහකාසුප ඔබට ඕක තේරෙන්නේ නැහැ ඕක ඔබට තේරුම් ගන්න බෑ ඔබට මහන්සි වෙන්න එපා ඔක බුදු කෙනෙකුට වැටහෙන එක එහෙමයි ඔය ඥානය ඔක හොයන්න යන්න එපා කියලා මේ උන්වහන්සේ පෙන්නනවා එතකොට මේ ප්‍රේත ලෝකයේ එන්න පුළුවන් අපායේ බ්‍රහ්ම ලෝකවල ඊට පස්සේ මනුෂ්‍ය ලෝකේ මේ වාගේ සත්‍යය උපදින හැටි බුදුනතකට හැර මේ මෙතන ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර ගානක්වත් ඉස්සරහා පේන්නේ නැති මිනිස්සෙකුට කියන්න බෑනේ එහෙම බුදුනතකට පේන ඒවා ඒවා නිකන් විහිළු වැඩනේ ඉතින් පොත් දැන් ඔය වැඩේ ඕකනේ පොත් ලියනවා මොකද ඒවා විකිනෙනවනේ උණු කැවුම් වගේ පොත් ලියනවා දේශන තියනවා ඊට පස්සේ වියුස් එනවා ඒවට වියුස් ආපුවම සල් ලියනවා සල් ලියාපුවම සැප තියනවා ඒ නිසා හොඳටම විකිනෙන්නේ දහමට විරුද්ධව ගාන පොත් තමයි ඒක තමයි මම කියන්නේ ඒ කට්ටිය එක එක වැඩපිළිවෙල හදා ගන්නවා එහෙමයි ඉතින් අපි ඒවට ඉතින් කම්පා වෙන්න ඕනේ නැහැ එකදියත් මං කියන්නේ ඉතින් උපේක්ෂාවෙන් මැදිහත්ව ශ්‍රද්ධාවෙන් බලමු බෑමුදුනේ ශ්‍රද්ධාව අපි තියාගෙන ශ්‍රද්ධාව නැති මිනිස්සු දිහා මොකද්ද වෙන්නේ කියලා බලමු මොකද ඕනම මිනිහෙක් අවුරුදු 80කට වැඩි ජීවත් වෙන්නේ නැවුව කරලා සබහා ධර්මයෙන් මිය යනවා ඉතින් කොච්චර ලෝකේ මතවාද තිබ්බද ඒවා මිය ගිහිල්ලානේ එහෙම මිය යනවා ඇත්ත ලෝකේ ඉතුරු වෙනවා ඇත්ත මිනිස්සුන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා එතකන් මිනිස්සු බොරුවෙන් රැවටිලා බොරුව සුන්දර නිසා ඒක අයිසිං දාලා තියෙන හින්දා අයිසිං දාපු විශ කේක්කයක් වගේ ඒ නොපෙනෙන බොරුවත් එක්ක මිනිස්සු ගමන් කරන රහවෙද විඳ විස ටික කවදා හරි එනකොට ඒ කට්ටියට තේරුම් යනවා නෑ ලෝකෙ මීට වැඩි ඇත්තක් තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නපු කාරණා තියෙනවා ඒවත් එක්ක මිනිස්සු එකතු වෙන්න බලાવી යම් කිසි දවසක එකතු වෙච්ච පිරිසත් අනන්තවත් ඉන්නවා මිනිසුන්ට තේරුම් නැති වුණාට මේ ලෝකෙ හැම එකතු වෙච්ච අය ඉන්නවා බුදුහාමුදුරුවොත් එක්ක උන්වහන්සේගේ මතයත් එක්ක ඒ හින්දා සතර පාය තියෙන්නේ කොහෙද ඊට පස්සේ බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක තියෙන්නේ කොහෙද ඒවා තියෙන්න පුළුවන්ද කියලා විචාර කර කර ඉන්නවට වැඩිය පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි තිලක්ෂණය අවබෝධ කරගන්නයි වටහා ගන්නයි මේ උත්සාහ කරන්න උනේ මට අපේ පූජනීය වල්පොල ගෞතම හාමුදුරුවෝ දීපු උපදේශයක් තමයි මේ ලෝකෙ මේ ඔය විවිධ ಜಾති කරන්න අමාරු වැඩේ නෑ මොකොත් කාර්මික වැඩ වෙන්න පුළුවන් ඒවා මේවා චිත්‍ර ශිල්පය අරවා මේවා ග්‍රැෆික් ඕවා ඔක්කොම ලේසි වැඩ අමාරු වැඩේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක එතනින් මෙහාට තියෙන ඒවා ඔක්කොම නිකන් සිල්ලර වැඩ පුංචි වැඩ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ දැන් එළඹෙන්නේ 2022 අපේ හාමුදුරනේ තව දවස් 6කින් අප කිව්ව මේ අද තමයි අවසාන සෙනසුරාදා දවස මේ වසරේ. ඉතින් 31 වෙනිදා රාත්‍රියේත් ඔයගේ සිල්වර වැඩ බොහෝමයක් සිද්ධ වෙනවන සමහර විට අපේ හැමදෙන්න අපිට ඉතිරි කරගන්න නැති දේවල් බොහෝමයක් අපි නාස්ති කරන සමහරට අපේ ගිනි කෙලි සම්දර්ශන තියනවා වෙන්න පුළුවන් රතිඥා පත්තු කරනවා වෙන්න පුළුවන් මේ අතරේ ඔබේ ජීවිතයට යම් කිසි දෙයක් ලැබෙන දේවල් බොහෝමයක් කරන්නට net fm රේඩියෝව ලබන 31 වෙනිදා රාත්‍රියේ සූදානම්ෙන් ඉන්නවා අපි යන්නේ කැලණිය තල්වත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ සිට මහා පින්කම් මාලාවක් ඔබ වෙනුවෙන් 31 වෙනිදා පස්වරු ඒ සිට පවත්වන්නට අපි සූදානම් ඔබ හැකි යාවක් තියෙනවා නම් මේ විහාරස්ථානයට එන්න ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ මාස්ටර් ගයිඩ් ආයතනයේ පින්බර දායකත්වයෙන් තමයි මේ මහපින් කම්මාලාව ඔබ වෙත සමීප කරන්න අපි මේ පිළිබඳවත් යලි යලි ඔබට මතක් කරන්නේ මාස්ටර් ගයිඩ් ආයතනය කියන්නේ නිතරම net fm රේඩියෝව සමග පින් පුරන්නට විශේෂයෙන් කූරගල පිටුබිම නෙදගල පිටුබිම ආදී පොදුබිම ගොඩ නගන්නට කැප වෙන ආයතනයක් ඒ නිසා ඔවුන් සමග එකතුව 31 වෙනිදා පස්වරු 6ට පූජනීය මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේගේ පහන් කන්ද ආශිර්වාද පූජාව මේ වගේම හතට වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව රාත්‍රී 8ට ආශිර්වාද ගිතල් පහන් පූජාව වගේම රාත්‍රී 9:30ට පූජ්‍යපාද අගල්කඩ සිරිසුමන ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ධර්මානුශාසනාව ඒ වගේම රාත්‍රී 10:30 සිට නවවසර එළඹෙන තෙක් ඔබට පරිත්‍රාණ සජ්ජායනාව ශ්‍රවණය කරන්නටත් හැකියාව තිබෙනවා net fm රේඩියෝ සමග රැඳී හිටියොත් මේ මහා පින්කම් මාලාව ඔන්න ලබන සිකුරාදා රාත්‍රී ඉඳලා සෙනසුරාදා හෙලිවන ජාමේතෙක් FM රේඩියෝ ඔස්සේ සජීවීව ඔබ වෙත සමීප කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අපි හැමෝටම අපිට අවසාන විනාඩි 2 තියෙන්නේ.
දැන් කියෝ වගේ මේ සතිය අවසාන සෙනසුරාදාව කොහොමද 2022ට විනාඩි කිහිපයකින් පැහැදිලි කරලා දෙන්න අපි දැන් මහා අලකලංචි වෙච්ච අවුරුද්දනේ 2021 කියන අපේ හැමතුරුනේ 2022 වෙන අපිට සමහර විට බලාපොරොත්තු තාම නැහැ වෙන්න පුළුවන් ඔබ වහන්සේගේ අවසාන උපදේශය මොකද්ද මේ 2022ට කරගෙන ආපු පව් වැඩ ටික නොකර ඉන්න වීරයක් එන එහෙම ඊට පස්සේ අලුත් පව් අකුසල් සිද්ධ කරන්න හිතක්වත් පහළ වෙන්නේ නැති කරපු නැති කුසල් තියනවා ඒව දිනු කරගන්න බලගතු වීරයක් ඇති වෙන කරගෙන ආපු කුසල් මේ වසරේ ඉදිරියටත් කරන්න දැඩි වීරයක් ලැබෙන මහා පිංකම් සිද්ධ කරගෙන මේ මහා විඳින දුක නිමා කරගන්න ඒ වගේම සසරින් එතර වෙන්න ප්‍රතිපාදන ජීවිතයට එකතු කරගන්න අවකාශය සැලසෙන ඒ වගේම නැත්නම් ඔබ හැම දිනාටමත් මේ වගේ පිංකම් තාම ඕනකමින් ශ්‍රද්ධාවෙන් ලෝකයට තිරින කරන්න හැකියාව තායකත්වයන් හමු වෙන ඒ වගේම අපේ මේ නැත්නම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දිනාටමත් අපි කියන්නේ කිරිපැන් ඉතිරෙන්න කියලා කුසලයෙන් ඉතිරෙන එහෙමයි පිනෙන් ඉතිරෙන බුදුහාමුදුරන්ගේ දේශනාව ජීවිතේ උතුරා යන මහා පුණ්‍යවන්ත වසරක් බවට පත් කරගන්න තව දින කිහිපයකින් විවාහාරිකව එළඹෙන එහෙමයි විවාහාර වර්ෂෙන විවාහාරිකව එළඹෙන මේ නව වසර හැමදිනාටම හේතුවක් වාසනාවක් වෙත්වා තෙරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා හැමදිනාටම තෙරුවන් සරණයි ව්‍යවහාරික වර්ෂයේ අවසන් සෙනසුරාදා සිට නිතසපුවට වැඩම කොට වදාළ වන්දනීය පූජනීය ශාස්ත්‍රපති සගමනමදස්සේ ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් සසුනේ වැඩ වදන්නට උන්වහන්සේට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාරී කරන්න අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේත් සමග අපිට බොහෝ පින්කම් මේ වගේම ඔබ වහන්සේගේ නිර්මාණ රසක් තියෙන බුදුදහම හා සම්බන්ධ විශේෂන් විහාරස්ථානවල තේමා ගීත රාශියක් ඔබ වහන්සේගේ පන්හිදීන රචනා වෙනවා ඉතින් මේ දේවල් එක්ක ඔබ වහන්සේ මේ සියල්ල සිදු අවසානයේ බලාපොරොත්තු වෙන ධර්මාවබෝධයට මේ සියලු පින්කම් හේතු වේවා කියලා අපි සාදුකාර දෙයි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රාත්‍රී 9:30ට අපි ආරාධනා කරනවා ධර්ම දක්ෂිනාවට සමන් දෙන්න හෙටත් උදේ 8ට මෙත්නෙත් පාමුල සිත්නෙත් අසපුව ධර්ම දක්ෂිනාදී නේකවිද පින්කම් සමග නෙත් FM රේඩියෝ සමගම රැඳෙන්න කියලා අපි ඔබට ආරාධනා